සුබෝදේශනක් ඔබ සියලු දෙනාටම ක්‍රිස්තුස් යේසුස් ස්වාමීන් වහන්සේගේ සභාව නියෝජනය කරන කල්වාරි දේවස්ථානයට ඔබව කල්වාරි නමස්කාර දේවස්ථානයට ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මේ උදෑසන. සන්තෝෂයි ඔබ නමස්කාර කරන්න ආවට අද උදෑසන. ආමෙන්. යහපත් දවසක්. හාලෙලූයා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඉන්න හැම දවසක්ම යහපත්, විශේෂයෙන්ම ඉරිදා දවස. ඇයි දන්නවද? ඔබයි මමයි හමු වෙන දවසේ හින්දා. අපිට හම්බ වෙන්න තියෙන දවසේ දාන හින්දා. ආමෙන්. ඒ දවස අපි ප්‍රීතියෙන් ඇවිල්ලා දෙවිඳුන්ගේ වචනේ අහලා දෙවිඳුන් එක්ක දෙවන සෙනග එක්ක සහභාගී වෙලා එකිනෙකව ධෛර්යවත් කරන්න විවිධ පැති වලින් අපි එකිනෙකව ධෛර්යවත් කරනවානේ. කොච්චර පැතිකඩයන් තියෙනවද එකිනෙකව ධෛර්යවත් කරන්න නේද? ඉතින් අපි හැම පැත්තක්ම අල්ලගන්න උත්සාහ කරනවා. ඔව් තේරෙනවද? හැම පැත්තක්ම. එතකොට ඒව තුලින් අපිට පුළුවන් දෙවන් වහන්සේට අපේ ගෞරවය, මහිමය, නමස්කාරය ඔසවන්න. ඉතින් අපි අද ඉන්නේ දෙවනි සාමුවෙල් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 12ට තමයි අපි යන්නේ. දෙවනි සාමුවෙල් 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 12. ඒකේ අපි කතා කරන්නේ මේ නාතන් කියන උපේතවරයා උපමාවක් කියනවා. එයා උපමාවක් කියනවා. දාවිත් ඉදිරියට ඇවිල්ලා. ඒක මහා බරපතල උපමාවක්. වර්ධෙන්නාද? බරපතල උපමාවක්. ඒක කියපුවම රජුරෝ කියනවා සැබවින්ම මේ මිනිස්සාව මරන්න ඕනේ කියලා. එතකොට නාදන් කියන උපේතවරයා කියනවා උඹයි මේ මිනිස්සයා කියලා. වර්ධන ඊට පස්සේ දාවිත් අඬනවා. අඬලා පසුතැවිලි වෙලා දෙවනාස ඉදිරියේ යා කාරණේ විසඳ ගන්නවා. එයාගේ පාපේ මුළු ලෝකයටම එයා කිව්වා. මුළු ලෝකෙම අද බයිබලයේ කියනකොට එයාගේ පාපය ගැන කතා කරනවා. කාම මිත්‍යාචාරය, මිනි මැරීම, බොරුව, වංචාව. එයා ගොඩක් මං කිව්වා වට ඒ බාත්ෂීබත් එක්ක එයා කාම මිත්‍යාචාරය කිරීමේදී දස පනතම කැඩුවා කියලා. මං එදා බයිබල් ස්ටඩියකදී පෙන්වලා දුන්නා. කොහොමද එයා දස පනතම කැඩුවේ කියලා. එකින් එක මං පෙන්වලා දුන්නා. හැබැයි ඔයයි මමයි යා කරපු ඒවා කරන්නේ නැතුව ඒ සමහරක් වෙලාවට හැබැයි වෙනේව කරනවා ඇති. වෙනේව කරනවා ඇති. යාකොබ් පොතේ 2:10 වගන්තියේ කියනවා ඔබ එක තැනකදී අසමත් වුණොත් මුළු ව්‍යවස්ථාවම කඩකිරීමේ වරදකාරයා වෙනවා කියලා. එකයි කඩන්න ඕනේ. දායම කඩන්න ඕනේ. දාවිත් දායම කැඩුවා. සමහර කාලයට අපි එකක් කඩපුවාම 10ම කඩකිරීමේ වරදකාරයෝ වෙනවා. එහෙම තමයි බයිබලයේ අපිට උගන්වන්නේ. දෙවනි යාකොබ්පොතේ දෙවනි පරිච්ඡේදයේ 10 වගන්තිය. මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකානක් කඩකලේ නම් ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වන්නේ කියලා. ඉතින් මගේ ප්‍රේමන්ත සහෝදරිය වරද පරීක්ෂාවට වැටීම අවසානය නෙමෙයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ නොවැටි ඉසිරින්න. හැබැයි වැටීම අවසානය නෙමෙයි. වැටුනම් මම මැරෙන්න ඕනේ නැහැ ඒකත් එක්ක. මට ජයග්‍රහණය කරන්න පුළුවන්. ආමෙන්. දෙවියන් වහන්සේ තුලේ ජයග්‍රහණය මට තියෙනවා. මං උන්වහන්සේගේ දරුවෙක්. කිසිම තැනක සහතික කළා නැහැ. මම වැරදි කරන එකක් නැහැ කියලා. මම වැරදි පව් කරන එකක් නැහැ කියලා කිසිම තැනක බයිබලයේ සඳහන් කළා නැහැ. හැබැයි පව් කරපුවාම මම මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන බයිබලයේ බොහෝ කතා කරනවා. සුද්ධාත්මයන් වහන්සේ විසින් මෙහෙවුණු ලබන ඔබව උන්වහන්සේ හේතු ගැන්වීම වලට ගෙනව වැරදි කරපුවාම. දැන් අපි මේ දේශනාව පටන් ගන්න ඉස්සෙල්ලා අපි බයිබලයේ කොටස කියවලම යමු මේකට. අද වැදගත් දවසක් අද. ඔබ ධෛර්යවත් වෙන දවසක්. හැම සහෝදරයෙක්ම මේක ප්‍රකාශ කරන්න කෙනා, අහගෙන ඉන්න කෙනා දෙවියන් වහන්සේට ලං වෙන දවසක්. දෙවියන් වහන්සේට වඩා බය වෙන දවසක්. දෙවියන් වහන්සේ ඉදිරියේ හැම වෙලාවෙම හරි දේ කරන්නට තීරණය ගන්න දවසක්. ආමෙන්. ඉතින් ඒකට මට දායක වෙන්න පුළුවන් නම් මං කොච්චර ආශිර්වාද ලද්දෙද්ද නේද? ඒක දායක වෙන්න පුළුවන් එකම විශාලම ප්‍රධානතම ක්‍රමයක් තමයි මගේ වරදේදී මම වරද පිළි අරගෙන වරද ප්‍රකාශ කළා. ඒක ගැන පසුතැවිලි වෙලා ඒක ගැන මුළු සභාවට කියන මගේ අතින් වෙච්ච සභාවට මට සමා වෙන්න මම ප්‍රතිඥා දෙනවා. දෙවිඳුන් ඉදිරියේ මගේ මීට පස්සේ මගේ අතින් එවැනි වැරදවල් සිද්ධ නොවෙන්න මං වග බලා ගන්නවා කියලා. අපි ඔක්කොම අල්ලට ගණන් දෙන එක හරි වටිනවා. දැන් ඔයගලන්ට මතකනේ මගේ ලයිසන් එක නැති එක ගැන මං ගණන් දුන්නනේ. ඇයි මං ගණන් දුන්නේ? දැන් මට එලවන්න බෑ. දැන් මං එළිවොත් ඔයගොල්ලෝ මගෙන් ආයි කොහොමද ලයිසන් නැතුව එලවන්නේ කියලා. මොකද දැන් මේ හෙල්මට් එකක් නැතුව යනකොට අපි අහනවා මොකද ඔය හෙල්මට් එකක් තියන්නේ කියලා. දැන් මං එළවනවා දැක්කොත් එහෙම. ඉතින් මට දැන් දෙවියන් වහන්සේ ඔයාට තේරුණාද මේ ඒ තීරණ ගන්නකොට ඩ්‍රයිවර්ලා 10 දෙනෙක් විතර ඉන්නවා මගෙත් එක්ක වැඩ කරන්න. දැන් ඩ්‍රයිවර්ලා
මගේ සහෝදරයෝ දහ දෙනෙක් විතර ඉන්න. ඉති මට මේ ඊයේ පෙරේද තියන්න වුණා මල්වානි අර මොනවාද ඒ පැත්තට කියන්නේ තිත්ත පත්‍ර නෙමෙයි මොකද්ද ඒ පැත්තට කියන්නේ පූගොඩ සිව් චතුරස්ර දේවස්ථානයේ මට තිබුණා දේශනයක් කරන්න. ඒකට යන දිනවල මං කිව්වා පාස්ටර් ප්‍රියන්තට එන්න මට උදව් කරන්න කියලා. එයා නිදහස් මුකුත් කෙරුවේ නැහැ. එයාට වැඩක් නැහැ කියලා එන්නම් කිව්වා. යාවා. දැන් ඉස්සර පාස්ටර් චින්තක තමයි ඔක මාව අරගෙන යන්නේ. දැන් එයා මේ දවස්වල පොඩි අවුලක ඉන්නවනේ. අවුලක අද නිවාස අද නිදහස් කරගන්නවා අවුල. අද නිදහස් කරගන්නවා අවුල. හාලෙලූයා. උගල බලයි මොකද්ද මේ අවුල කියලා. එයා මේවිල කියපු දෙයක්. මං කියන්නේ නැහැ. පස්සේ කියන්නම්. ඊට පස්සේ මේ හරි දේ අපි කරනකොට වැඩේම ගණන් දීමක ඉන්නකොට ඔයා හරිම ආරක්ෂිත වෙනවා. නැති වුණොත් ඔයා ආරක්ෂිත නැහැ. එන්ස මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරි අපි කියවමු මේ පද 12. පෙරළන මගෙත් එක්ක දෙවනි සාමුවෙල් 12 වෙනි පරිච්ඡේදයට. දෙවනි සාමුවෙල් 12 වෙනි පරිච්ඡේදේ මම කියවන්නේ නව අනුවාදයෙන්. ඕගලන්ට තියෙන්නේ අලුත් අනුවාද කමන්නේ ඕකෙන් අපි කියවමු මේකෙන් කියවමු. මේ පද 12 හොඳේ ශබ්ද නගා කියවන්න ඕනේ. බයිබලයේ පෙරලලා තියෙන්න ඕනේ. බයිබලේ කියවන්න බැයි නම් මේක බලාගෙන කියවන්න බුණා. මේකදී අකුරු ලොකුයිනේ. හොඳයි අපි කියවමු 1 2 3. තවද ස්වාමින් වහන්සේ දාවිත් වෙතට නාදාන් යවුසේක. ඔහු දාවිත් ළඟට ඇවිත් කතා කොට එක් නුවරක මිනිස්සු දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙක් ධනවතෙක් කිය. අනෙක් අය දිලින් දෙක් කිය. ධනවතාට බැටළු රැළවල්ද ගව රැළවල්ද ඉතා මහත් ගණනක් වූහ. නමුත් දිලින්දාට තමා මිලේට ගෙන ඇති කළා වූ එක කුඩා බැටළු වැස්සියෙකු හැර වෙන කිසිවක් නොවිය. ඈ ඔහු වෙත ඔහුගේ දරුවන් සමග වැඩමින්ද ඔහුගේ කැමැතිකෙන් කමින්ද ඔහුගේ කුසලානෙන් බොමින්ද ඔහුගේ ලයෙහි හෝමින්ද ඔහුට දුවෙකු මෙන් සිටියාය. ධනවතා ළඟට ගමන් යන්නෙක් ආයේ. ඔහු තමා ළඟට ආ මගියාට කෑම පිළියෙල කරන පිණිස තමාගේම බැටළුවන්ගෙන්වත් ගවයින්ගෙන්වත් ගන්ට අකමැති වී දිලින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමා ළඟට ආ මනුෂ්‍යයාට කෑම පිළියෙල කළේ යයි ඔහුට කීසේ. එවිට දාවිද්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිල්ලා ඔහු නාදන්ත කතා කොට ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑවසේම මේක කළ මිනිහා මැරුම් කෑ යුතුයි. ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට හතර දෙනෙක් දෙන්නට උනා යයි කීවේය. එවිට නාදාන් දාවිත කතා කොට ඒ මනුෂ්‍යයා නුඹය ඊශ්‍රායල්ගේ දෙවිවූ ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. මම නුඹ ඊශ්‍රායල් කෙරෙන රජකොට ආලේප කර මමම නුඹ සාවුල් අතින් ගලවා ගතිමි. මම නුබේ ස්වාමි ඔහුගේ ස්වාමීහුගේ වංශයද නුබේ ලායට නුබේ ස්වාමීහුගේ භාර්යාවන්ද දුනිමි. ඊශ්‍රායල් සහ යුදා වංශයත් නුඹට දුනිමි. ඒ මදිනම් මම තවත් මේ ආකාර දේ නුඹට දෙන්නෙමි. නුඹ ස්වාමින් වහන්සේගේ ඇස් සමුවේ නපුරුව තිබුණු දේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ මක් නිසාද. නුඹ හිතීය ඌරයා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය. නුඹ වනාහි අම්මෝන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරුවෙහිය. ඉතින් නුඹ මා සුළු කොට සිතා හිතීය ඌරයාගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත් බැවින් කඩුව කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේය. ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්ති උපදවා නුඹේ ඇස් ඉදිරියේදී නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වාසියෙකුට දෙන්නෙමි. හෙතෙම මේ සූර්යා ඉදිරියේ නුඹේ භාර්යාවන් සමග සායනය කරන්නේය. මක්නිසාද නුඹ ඒක රහසින් කළෙහිය? නමුත් මම සියලු ඊශ්‍රායල් වරුන්ද සූර්යාද ඉදිරියේදී මේ දේ කරවන්නෙමි කියන සේකයි කීයේ. ස්වාමිනී අපි ඔබ වහන්සේට වචනේ බාර කරන මේ වචනේ තුළ ඔබ වහන්සේ අදහස් කරන ඔබ වහන්සේගේ සිතිවිලි ඔබ වහන්සේගේ කල්පනාවල් අපිට අවබෝධ කරගන්න ශුද්ධාත්මයන්නේ මග පෙන්නුව මැනව අපි ඔබ වහන්සේගේ අතට බාර වෙනවා යේසුස් වහන්සේගේ මුතුම් ජීවමාන නාමයෙන්. ආමෙන් ඇන් ආමෙන්. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය අපි මේ සාක්ෂිය අහලම ඉස්සරහට යමු. මං ආරාධනා කරනවා පාස්ටර් චින්තකට ඉස්සරහට එන්න. පාස්ටර් චින්තක බෙදා ගන්න සාක්ෂිය. මේක ලේසි නෑ ප්‍රසිද්ධිය කරන්න දෙවියන් වහන්සේගේ ආත්මය ඔබත් එක්ක නැත්තම්. මේක ලේසි නෑ ප්‍රසිද්ධියේ ඇවිල්ලා ප්‍රකාශ කළ පසුතැවිල්ලකට එන්න දෙවියන් වහන්සේ ඔබත් එක්ක නැත්තම්. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්න නිසා මේ සභාපාලකතුමා මේ මගෙත් එක්ක වැඩ කරපු සභාපාලකවරෙක් මේ සභාපාලකතුමා අතින් ලොකු වැරද්දක් සිද්ධ වෙනවා. ඒ වැරද්ද දී එයාට අපි අවශ්‍ය කරන නිසි විනය ගේනවා. එයා ඒකට යටත් වුණා. විනයට යටත් වුණා. හැබැයි ඊට පස්සේ එයාගේ සිත කැළඹිලා තිබුණා. එයා මූණ දෙන්න බැරි තැනක හිටියා. මම එයාට කතා කළේ කොහොම නිදහස් වෙන්න තියෙන එක ක්‍රමයයි චින්තක. මේක කියලා අතහරිමු අපි. දැන් මේක ප්‍රසිද්ධ දෙයක් වුණානේ. ඔක්කොමල දැනගන්න දෙයක් වුණානේ. එකින් එකාගේ කටින් කටට ගිහිල්ලා ඕක තව කියවෙන්නේ නැහැ නේද? එතකොට දැන් කියලා ඉවර කරපුවාම ඉවරයිනේ.
ඊට පස්සේ අපි ආදරෙන් අපේ සහෝදරයව ආපහු පිළි අරගෙන එයාට ආපහු පාස්වර්ඩ් සේවයට එන්න තව කාලයක් යට ඉන්න වෙනවා. හැබැයි ආව අපි ආදරෙන් බාර අරගෙන ආව අපේ සහෝදරයා අපේ ඒ සහෝදර පවුල ගැන අපි සැලකිලිමත් වෙමින් ආමෙන් අපි ඒගොල්ලන්ට කරන්න පුළුවන් උපකාරය කරමින් ඒගොල්ලන්ට අපි ඒ සහයෝගය දක්වනවා. හරි දෙයක් කරන්න ඕනේ හැබැයි. චින්තක ලෑස්තිද හරි දෙයක් කරන්න? එන්න චින්තක. මයික් එක ගන්න. ස්වාමීන් වහන්සේ ඉදිරියේයි. ඔයාලට කතා කරන්න පුළුවන් අහගෙන ඉන්න. අපි ඊට පස්සේ යාට ආඥා කරමු. ඒ පවුල අපි දෙවියන් වහන්සේ ඉදිරියේ සී කරමු. Thank you Jesus. දෙවියන් වහන්සේ පළබුකට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලැබීම ගැන. පාසලත් ඒ වගේම සියලු සභාවෙ සියලු දෙනාටත්. ඉතින් දවසේ මගේ ජීවිතයේ මම ඒ කරපු වරද්ද ගැන මම ප්‍රසිද්ධියේ පසුතැවිලි වෙනවා. හේතුව ගිය අප්‍රේල් 7 වෙනිදා ඉරු දින මට අයිති නැති දෙයක් මම අරගත්තා. ඒක හොරකමක්. ඒක ඇත්තටම කිව්වොත් ඒක සලසුම් සහගත හොරකමක්. ඉතින් ඒ පරීක්ෂාවට මම වැටුණා. ඉතින් ඒ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේත් මුළු සභාව ඉදිරියේත් මම සමාව අයදිනවා. මොකද මම යම් ආකාරයකින් උගල නායකත්වයට මග පෙන්නවා. ඒ ගැන මම පසුතැවිලි වෙනවා මගේ අතින් වෙච්ච වැරද්ද ගැන. ඒ වැරද්ද ගැන නායකත්වයේ මට අවබෝධ කරපුවා. මම ඒ විනයට මම යටත් වුණා. ඒ නිසා තමයි මම හැම එකෙම බැහැලා සමහරක් දවස්වලට මට මූණ දෙන්න බැරි වුණා. ලැජ්ජාවක් ලොකු ලැජ්ජාවක් දෙන අවස්ථාවදී මම පාසලක පාසමට එන්න බෑ. නමුත් නෑ චින්තකෝ මේකට මූණ දෙන්න ඕනේ කියලා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ නායකත්වයේ ආරක්ෂාව සහ නායකත්වය තුළ තිබුණා වූ රැකවරණය නිසා මට ඒකට මූණ දෙන්න අවස්ථාව ලැබුණා. සහ දවසේ සභාවේ ඉදිරියේ ඒක කියා දීලා ඒක අතාරින්න තීරණයක් ගන්න මට ලැබිච්ච අවස්ථාව ගැන මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මම ප්‍රතික්ෂාවක් දෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ නැවත එවැනි වරදක් නොවෙන්න වග බලාගෙන දෙවියන් වහන්සේගේ සිළු මහිමය සිළු ගෞරවය දෙමින් ජීවත් වෙන්න මුළු හදවතින්ම සභාවේ ඉදිරියේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ සිළු දරාගීම සමාව අයදිනවා. මගේ අතින් වෙච්ච වරද ගැන ඒක මම දෙවියන් වහන්සේ ඉදිරියේ කියා දීලා තරින්න අදවසේ තීරණයක් ගන්නවා. ජේසු පීටයි. සභාව අපි නැගිටිමු. ඔබලගේ අත දිගු කරන්න අපේ සහෝදරයා කෙරෙහි. දෙවි පියාණෙනි ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ ආදරය කරුණාව නොනවතින නිසා, ඒ ආදරය කරුණාව දවසින් දවස අලුත් නිසා අපි ඔබ වහන්සේගේ ඉදිරියේ මහිමෙන් හීන වෙලා පව් කරන මිනිස්සු. ඒත් අපි වැටුණා මේක අපේ අවසානය නෙමෙයි. ඔබ වහන්සේ අපිට ගැලවෙන මාර්ගයක් හදලා දෙනවා. ඒ ගැලවෙන මාර්ගය අමාරුයි. ඒ විනය අමාරුයි. ඒ වුණත් අපි ඒකට මුහුණ දෙන්න ඔබ වහන්සේ ශක්තිය දෙනවා. ස්වාමිනේ අද උදෑසන මේ සහෝදරයා ගැන මගේ කන්න ලැබුණේ ස්වාමිනේ යට ධෛර්යය දෙන්න, ශක්තිය දෙන්න, මේකට මුහුණ දෙන්න, මේක ප්‍රකාශ කරන්න යට ධෛර්යය ශක්තිය ලැබේවා කියලා. ස්වාමිනේ ඔබ වහන්සේ යට දුන්නු ශක්තිය ගැන ධෛර්යය ගැන ඔබ වහන්සේට ස්තුති දෙනවා. ස්වාමිනේ ඔහු අපේ ආදරෙන් අපේ සහෝදරත්වය තුළ නැවතත් ඔහුව පිහිටවා අපේ සහෝදරයා හැටියට ඔහුව රැක බලා ගන්න. ස්වාමිනේ ඔහුට ඔහු අපිට ගණන් දෙන තැනක ඉන්න, අපි ඔහුට ගණන් දෙන තැනක ඉන්න දේව සභාව හැටියට අපි ඒ තීන්දුව තීරණය අරගෙන අපි අපේ සහෝදරයාට ඔබ වහන්සේගේ ආශිර්වාදය ඉල්ලනවා. දැන් මේකෙන් ඔහුට ලැබුණු සමාදානය ගැන ස්තුතියි. මේකෙන් ඔහුට ලැබුණු නිදහස ගැන ස්තුතියි. ඔබ වහන්සේ කියනවා පව් කියා අතාරින්න ආශිර්වාද ලද්දෙක් කියලා. ඒක හඟවන්නාගේ ඇට දිරන්න ගන්නවා. ඔබ වහන්සේගේ බර හස්තය ඔහුට දැනෙන්න පටන් ගන්නවා. ඕජස් ගතිය වේලෙන්න යනවා. ඒත් පාපය කියලා අතාරින මනුස්සයාට දාවිත් අපිට මතක් කළ දෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ පෙළඹීම තුළ ලියවුණු ලියවිල්ලේ අපිට කියනවා 32 ගීතාවලියේ ඒක අතාරින කෙනා ආශිර්වාද ලද්දේ කියලා. අපේ සහෝදරයා ආශිර්වාද ලද්දෙක් අද. අපි ඔබ වහන්සේට සහෝදර පවුල සිහි කරමින් ස්වාමිනේ විවිධාකාර අවශ්‍යතාවයන් නිසා නැති බැරිකම හින්දාද, අඩුපාඩුකම් නිසාද, ඒ පාපයට යා වැටුණාද, ඒක ගැන යාගේ අද දවසේ පසුතැවිල්ලත් ඔක්කොමලා ඉදිරියේ ප්‍රකාශ කිරීමත් තුළ ඔබ වහන්සේ ගෞරවය මහිමය ලබනවා. දේව සභාව ශක්තිමත් වෙනවා. දේව සභාව පව් කරන්න බය වෙනවා. දෙවි සමිඳුනි අපි තියලා තියෙන ඔබ වහන්සේ විනයේ පිළිවෙලේ සභාවක නිසා ස්තුති දෙනවා. ඔබ වහන්සේ අපි වහරගෙන යන්නේ ස්වාමිනේ. ඒක මගේ අතින් නොවෙන්න, ඔබගේ අතින් නොවෙන්න, වග බලා ගන්න එක අපේ වගකීමයි. අපි දෙවිඳුන්ට බයෙන් උන්වහන්සේ ඉදිරියේ වෙවුලමින් උන්වහන්සේ අපිට දුන්නා මේ පුත්‍රකමේ ආත්මය තුළ ජීවත් වෙමින් එකිනෙකාට ආදර්ශයක්ද ආශිර්වාදයක්ද වෙමු. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් නැන් ආමෙන්. දෙවියන්ට ස්තුති වේවා, ස්තුති වේවා. ඒ ආඥාවෙන් මම මේ පොඩි උපදේශයකුත් දුන්නා. මම කියනවා ආඥාවෙන් උපදෙස් දෙන්න එපා කියලා. එනකට දැන් මම ඉතින් ඉන්නේ දැන් උපදෙස් දෙන ආසනයේ හින්දා මම ඒක පාවිච්චි කරා. ජේසු පීඩා චින්තක
අපි ආදරේවාට ස්වාමිනාන්සවට කරුණාව දෙනසේක්වා ඉස්සරහට යන්න ධෛර්ය ශක්තිය දෙනසේක්වා. හොඳේ. හැබැයි වාට තවදුරටත් පාස්ට හැටියට වැඩ කරන්න කියලා මං කියන්නේ නැහැ. වාගේ වැඩ කරගෙන යන්න නිසි වෙලාව ආපම ආපව අපි වා වාලේප කළා ගමු. ජෙස්විතයි. ජෙස්විතයි. Thank you very much ඔගලන්ට ස්වාමිනාන්සට ස්තුතියක් දෙන්න. උන්වහන්සේගේ යහපත් හස්තය උන්වහන්සේගේ දරුවෝ කෙරෙහි තියෙන හරිද කරන්න ඕනේ හැබැයි. ආමෙන්. ඔව් ඕක කරන්න මිනිස්සු කොච්චර මැලි වෙනවද බලන්න. වරද කළා ඇතුලේ හැංගියන් ඉඳලා එක එක තැන් වලට පයින්නවා. ඔයාලට තැන් වලට පැනලා බේර ගන්න බෑ මේක. ඒකයි මම පාස් දින්තකට කිව්වා ඔයා පයින්න එපා බේරෙන්න බෑ මේකෙන්. හරි විදියට කරමු විසඳමු ප්‍රශ්නේ. අමාරුයි කරන්න දෙයක් නැහැ. නේද? වරද කරපුවා මිති එකට දඬුවමක් තියනවානේ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්නේ දඬුවම් කරනවානේ වරදට දෙවියන්වහන්සේ. ඉතින් ඒක කිව්වට පස්සේ අපි අද අධ්‍යයනයට යමු. මං යේසුමානේ ඔයගලන්ට මතක් කරලා දුන්නේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේහි අපේ ආරක්ෂාව සලසා ගැනීම. ඉස්සෙල්ලා මං කිව්වා ඇස් ආරක්ෂා කරගන්න කියලා. ඊට පස්සේ මං කිව්වා පෙළඹවීම නැති කරන තැඟුලෙන් පලා දුවන්න කියලා. ඊට පස්සේ මං කිව්වා මේ ලිංගික පව් වලට තුඩු දෙන, ඒ රැවටිලි වලට තුඩු දෙන කාරණාවල් වලට කිසිසේත් හවුල්කාරයෙක් වෙන්න එපා කියලා. ලිංගික පව් හරි අමාරු පව්. ඒවට වැටුනම සෑහෙන දුක් විඳිනවා. දාවිත් පුදුම දුකක් විඳිනවා. දාවිත්ගේ මුළු පව්ල මේකට දුක් විඳින්න උනා. ඉතින් ඒක නිසා ඒ වගේ එවැනි පාපයන් එයාව විතරක් නෙමෙයි වටේ ඉන්න අනිත් ඒගොල්ලන්වත් දූෂණය කරනවා. ඒකයි ඒව කරන්න එපා කියලා කියන්නේ බයිබලයේ. ඒකයි විවාහයක් නියම කරලා තියෙන එකට. විවාහය තුළ භුක්ති විඳින්නවා පව් ජීවිතය. ලිංගිකත්වය විවාහය තුළ භුක්ති විඳින්න. පිටස්තර බෑ. විවාහයෙන් පිට බෑ. තහනම් ඒක බයිබලයේ කරොත් දෙවියන්සගේ දඬුවම විපාකේ ඔබට විඳින්න වෙනවා. කාම මිත්‍යාචාරය, අන්‍යම් සම්බන්ධතාවය. ඒව කරන්න එපා. ඒව කරපු ගමන් ඔබට ඒකේ විපාකේ විඳින්න වෙනවා. ඔයා විතරක් නෙමෙයි, ඔයාගේ පවුලටත් ඒක විඳින්න වෙනවා. මොකද ඒකේ විපාකය විහිදෙනවා බොහෝ තැන් පැතිකඩයන් වලට. ඒ නිසා ඒව කරන්න එපා. ලිංගික පාපය වසන් කරන්න මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ බොරුව. ඕනෑම පාපයක්. දැන් පාසල් චින්තකතින් සිද්ධ වෙච්චා වූ ඒ පාපය, ඒක මට ඔප්පු කරන්න දේවල් තිබුණේ නැත්නම් මට එයා කියන එක පිළිගන්න වෙනවා. එයාට ඕනේ නැහැ ඒක පිළි අරගෙන අතාරින්න. එයාට ඕනේ ඒක වසන් කරන්න. ඒක තමයි අපේ පෞකාර ස්වභාවය. හැබැයි මට දෘශ්‍යමාන සාක්ෂි තිබුණා. ඒ නිසා මං යාගෙන් ඇහුවේ නැහැ ඔයා මේක කෙරුවද කියලා. මං කිව්වා ඔයයි මේක කෙරුවේ කියලා. කලින් මෙහෙමයි කිව්වේ. දැන් දාවිත්ට නාදන් ඇවිල්ලා ඇහුවේ නැහැ ඔයා මේක කෙරුවද කියලා. දාවිත්ට කලින්ම ගිහිල්ලා කිව්වා ඔයයි මේක කෙරුවේ කියලා. දාවිත් මරන්න ඕනි කියලා කිව්වා. වඩ දෙන්නද? එතකොට මම මතක් කරලා දෙන්නේ මේක වසන් කරන්න අපි බොරුව වංචාවල් කරන්න පෙළඹෙනවා මේක කෙරුවට පස්සේ. ඔයාට එක බොරුවකින් වහගන්න පුළුවන්ද? ඔයා 10ක් විතර කියන්නේ 10කින් පුළුවන් වේද? 20ක් විතර කියන්නේ 20කින් පුළුවන් වේද? ගානක් මිම්මන් නැතුව කියන්න වෙයි. ඇහි පැලවෙනේවා කියන්නේ ඊට පස්සේ. දෙවියන්වහන්සේ දකින්න. ඔයාට ආදරය නිසා දෙවියන්වහන්සේ වැලි දරව කරනවා. ඒකේ කියනවා අපි ඉක්විපු කුර්සේ ඔයා රහසින් කෙරුවා. මම ඒක ප්‍රසිද්ධියම කියනවා කියලා දෙවියන්වහන්සේ කිව්වා. දැක්කද? ඔයා ඒක රහසින් කෙරුවා. මම ප්‍රසිද්ධියම ඔක්කොටම ඇහෙන්න ඒක කියනවා කිව්වා. මොකද එයාව දෙවියන්වහන්සේ වෙන් කරේ හදවත පසුපස ලූබඳින මිනිස්සෙක් හැටියටනේ. එතකොට එයා එවගේ තැනක ඉඳගෙන මේවා එකක් කරපුවම කොච්චර අගෞරවයක්ද දෙවිඳුන්ට, කොච්චර නොමගයවීමක්ද සභාව ඒක කළා මුකුත් වෙලා නැවගේ ඉන්නකොට. ඒකයි අපි මේ සහෝදරයාගේ ඒ ක්‍රියාව ස්වර්ගයේ ප්‍රීති වෙන ක්‍රියාවක් අද උදෑසන. අපි ධෛර්යවත් වෙන ක්‍රියාවක්, අපිට බය ගේන ක්‍රියාවක්. ඔබ බය වෙන්න ඕනේ දැන්. ඒක මම ඔබට කියන්නේ දේ මේ සභාව මගේ නෙමෙයිනේ, මේ සභාව අපේ නෙමෙයිනේ, මේ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ. එද ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේට ඕනේ දේවල් නේ, අපිට ඕනේ දේවල් නෙමෙයි. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අපි බය වෙමු. මේවා කරලා වැරදි කරලා වහන්න එපා, කාපට ඇතුළට දාන්න එපා. වැරද්දක් වුණොත් කියන්න මගේ අතින් වුණා මට සමා වෙන්න කියලා. ඒ දන් වුණේ ආදමුයි ඒවයි වගේ වෙන්න එපා. අපි දැන් ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලනේ. දැන් සියලු පරණ දේ පහව ගියා, මෙන්න සියල්ල අලුත් වුණා කියලා බයිබලයේ කියන තැනකනේ අපි ඉන්නේ. දැන් මාව එළියට, දැන් ওই වගේ පාපයක් ඉස්සර තිබුණා නම් එළියට අරගෙන ගිහින් ගල් ගහලා මරන්න තමයි ව්‍යවස්ථාව අනකෙරුවේ. දාවිතුයි බත්සිබා දෙන්නාම ගල් ගහලා මරන්න ඕනේ. ඒක තමයි ව්‍යවස්ථාව.
හැබැ පසුතැවිල්ල දෙවල් හැරෙව්වා. අදත් එහෙමයි. පසුතැවිල්ල දෙවල් හරවනවා. ආමෙන්. පසුතැවිල්ල දෙවල් හරවනවා. දැන් මෙතනින් ඉස්සරහට චින්තකට ඊට වැඩිය ධෛර්යයකින් ගැම්මකින් දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යන්න යට හයිය ලැබෙනවා. එතන තමයි ආලේපේ තියෙන්නේ. එතන තමයි ආශිර්වාදයේ තියෙන්නේ. ආමෙන්. එනිසා වැරදි කරලා හංගන්න එපා. වැරද්ද කියන්නේ. ප්‍රසිද්ධිය කරුවොත් ප්‍රසිද්ධිය කියන්න ඕනේ. දැන් මේක ප්‍රසිද්ධිය වෙච්ච දෙයක් නිසා මේක හංගන්න බෑ. රහසිගත වුණා නම් අපිට එකතු වෙලා කාමරේ මේක විසඳ ගන්න තිබුණා. එන ඔගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේක ප්‍රසිද්ධිය වුණානේ. ප්‍රසිද්ධිය වුණාම හංගන්න බෑ. ඒකයි ප්‍රසිද්ධිය කියලා නිවැරදි කරගන්න ඕනේ. කතාවක් තියෙනවා සිංහෙකුට බඩගිනිලු. සිංහයා කියලා ගොදුරක් අල්ලගත්තලු. නරියෙකුයි වලහෙකුයි එතනට ආවලු. මේකෙන් කෑල්ලක් කන්න. ඊට පස්සේ න සිංහය ඇහුවලු. සිංහයා කිව්වලු නරියට. නෑ සිංහයා කිව්වලු ඔව් නරියට මේක බෙදන්න කියලා. මේක බෙදන්න කිව්වලු. හොඳේ. එතකොට නරිය ඇවිල්ලා කිව්වලු මේ කොටස සිංහ රජුනේ ඔබට, මේ කොටස වලස්හාමිට, මේ කොටස නරිහාමිට කිව්වලු. හරිද? ඊට පස්සේ අත දිගාරලා දුන්නලු සිංහයා එකක් නරියට. නරිය කැර කියලා ගියාලු. ඊට පස්සේ වලහට කිව්වලු බෙතපන් දැන් උඹ මේක කියලා. ඊට පස්සේ වලහ ඇවිල්ලා කිව්වලු ස්වාමිනී මේ කොටස ඔබතුමාගේ උදේ කෑම, මේක ඔබතුමාගේ දවල් කෑම, මේක ඔබතුමාගේ රෑ කෑම කියලා. ඉතින් අර නරියට නෑ වලහට ගහපු එකද නරියට ගහ වලහටද ගෙව්වේ? ආ මං පැටලුවද මන් දන්නේ නැහැ කතාව. ඔක පාසු බඳු තමයි හරියට කියන්නේ. කොහොම හරි එකෙකුට ගහපු එකෙන් අනිත් තුන් ඉගෙන ගත්ත කියන එකයි කතාව. ඒ කතාව ඒකයි. එකෙකුට ගාපම අනිත් තුන් ඉගෙන ගත්ත කියන එක. හරි. ඒ කතාව එහෙම තිබුණා මැති. හොඳයි. අපි යමු බයිබලයට. ඉතින් අපි පසුතැවිලි නොවන පාප තුල ඔයා හිටියොත් ඒක ඔයාව අන්ධභාවයට ගෙනියනවා. ඔයාව අන්ධ කරනවා පසුතැවිලි නොවන පාප. ජීවිතේ තියාගන්න එපා. වරද වෙනවා අපේ අතින්. මගේ අතින් වරද වෙනවා. වරද වෙනකොට මම නිර්භීතකම තියෙන්න ඕනේ. ප්‍රකාශ කළා අතහරින්න. මම අද උදේ චින්තකට යාඥා කළේ ස්වාමිනි සහෝදරයාට ධෛර්යය දෙන්න. සෙනඟ ඉස්සරහ පිට නැගිටලා මේක කියන්න. මොකද ඔය හරි අමාරුනේ. පාස් කෙනෙක් හැටියට වැඩ කෙරුවා මිනිස්සු අතර ගෞරවණීය තැනක හිටියා. මේ වගේ එකක් කියන්න ලේසිද? මං කිව්වා ස්වාමිනි අනේ උදව් කරන්න මගේ සහෝදරයාට ධෛර්යය දෙන්න. එයාට ඒක කරන්න කියලා. මොකද ඒක බොහෝ දෙනෙකුට ආදර්ශයක්. බොහෝ දෙනෙකුට ආශිර්වාදයක්. වඩ දෙන්නාද දෙවියන් වහන්සේට ස්තුතියි. ඉතින් ඒක නිසා ඔයත් ඒක කරන්න පැකිලෙන්න එපා. වරද කරපුවාම පසුතැවිලි වෙන්නේ නැතුව ඉන්න එපා. මොකද එතකොට ඔයාව ඒකේ ආත්මික අන්ධභාවයට ගෙනියනවා. ඉතින් අන්ධ වුණාම ඔයා මොනව කරයිද දන්නේ නැහනේ. ඔයාගේ විනාශයනේ ඔයා එතකොට ඒකෙන් හදාගන්නේ. මං ගිය සුමානි ඉවර කරුවේ පහුකාරයට බලාපොරොත්තුවක් දෙනවා කියන එක උඩ. පෞකාරයට බලාපොරොත්තුවක් තියෙනවා. ආමෙන්. දැන් දාවිත් කාම මිත්‍යාචාරය කෙරුවා, මැරුවා, මිනී මැරීමට අහු වුණා. ඊට පස්සේ එයාගේ පව් අහගන්න එයා පුදුම බොරුව කෙරුවා. ඒ වරද ඌරියාගේ පිටට දාන්න සෑහෙන්න උත්සාහ කෙරුවා. ඒ වරදට ඌරියාව වරදකාරය කරන්න උත්සාහ කෙරුවා, බැරුව ගියා. බොරු කෙරුවා, බැරුව ගියා. එයා යුද්ධය සහ මේ බොරුව භාවිතා කරන එයා එයාගේ පාපේ වහගන්න. හැබැයි එයාට බැරුව යනවා. දෙවියන් වහන්සේගෙන් එයාගේ පාපේ වසන් කරන්න බැරුව ගියා. දෙවියන් වහන්සේගෙන් ඔයාගේ මගේ පාපේ වරද වහන්න බෑ. වහන්න බෑ. කියලා දීලා අතාරින තැන තමයි තියෙන්නේ නිදහස. ආමෙන්. කියලා දීලා අතාරින තැනයි නිදහස දී. නැත්නම් ඔය නිදහසක් නෑ. චින්තකත් එක මං කතා කරනකොට යාමට කිව්වා පාස් මාට කිසිම නිදහසක් නෑ ඇතුළේ මේක කියලා. මං කියන්න ඕනේ මේක. ස්වාමීන් වහන්සේට ස්තුතිය ඒත්තු ගැන්වීම දුන්නේ දෙවියන් වහන්සේ. නැත්නම් අපිට ඕනේ හැංගෙන්න මිනිස්සුන්ගෙන්, පැනලා දුවන්න මිනිස්සුන්ගෙන්. වැරදි නේද? එහෙම කරන්න දැන් එහෙම කරන්න එපා. එහෙම කරපුවාම ඔයා තව තව ප්‍රශ්න වැඩි කරගන්නවා ජීවිතේ. උන්වහන්සේකින් වසන් කරන්න බෑ. දැන් මේක වෙලා අවුරුද්දක් විතර කාලයක් ගියා. ඒකට දාවිත් හිතන්න ඇති. කවුරුත් දන්නේ නැහැ. හූ හූ මං ඔක්කොම කෙරුවා. ඒක කෙරුවා, මේක කෙරුවා, අරයව මැරුවා, බොරු කෙරුවා, ඔක්කොම කෙරුවා. හූ කවුරුත් දැක්කේ නැහැ මාව. අවුරුද්දකට පස්සේ
මේ මේක අනාවරණය වෙන්නේ අවුරුද්ධක විතර පස්සේ වදන්න කතාවේ. ඊට පස්සේ මේ අවුරුද්ධකට පස්සේ එයා හිතුවේ යාගේ පාපෙන් එයා මිදුණා කියලා. එයා හිතුවේ එයාගේ වරදින් එයා නිදහස් වුණා කියලා. මෙන්න අවුරුද්දකට පස්සේ එනවා නාතන්. නාතන් එනවා මාලිගාවට. නාතන් නැවිල කියන රජුරුවනි ඔබතුමා හම්බෙන්න ඕනේ මට. ඊට පස්සේ නාතන් දාවිද්ගේ හරි යාළුවා. යාළු කන්නා එතනට එනකොට දැන් චින්තක මගේ හොඳ යාළුවා. වරදේ නද මගේ ජීවිතෙත් එහෙමයි. මං හොඳ යාළුවා වෙන්න පුළුවන් වාගේ. හැබැයි වරදේදී මං වාගේ යාළුවා වෙන්න බෑනේ. එතකොට කොහොමද මං වාට උඩගෙඩි දෙනවනේ තව වරදේ යන්න. නාදන් දාවිද්ගේ හොඳ යාළුවා. දැන් නාදන් ආවා. ආයෙත් ඉඳගන්න ඉඳගන්න කියලා කෑම බීම ගේන්න ඇති නේද? වයින් ගේන්න ඇති අරවා ගේන්න ඇති මේවා දෙන්න ඇති නාදන්ට. නාදන් ඒවා මුකුත් ගන්න නැතුව ඇති මං හිතන්නේ ඒ වෙලාවේ. ගන්න නැතුව ඇති. දාවිත් ගාවට ඇවිල්ලා කිව්වා උපමාවක්. ඒ උපමාව තමයි එක පොහොසත් මිනිසෙකුට බැටළුව ගොඩක් හිටියා. එක දුප්පත් මිනිසෙකුට එක බැටළුවෙක් හිටියා. මේ පොහොසත් මිනිසයාගේ ගෙදරට එක දවසක් ගමනක් යන මගියෙක් ආවා. එයාට කෑම දෙන්න එයාගේ ගොඩක් ඉන්නව බැටළුවන්ගෙන් එකෙක්ව මරන්න නැතුව අර අල්ලපු ගෙදර හිටපු තනි බැටළුවව ගෙනල්ලා මරලා කන්න දුන්නා කිව්වා. දාවිත් කිව්වා ඒ මිනිහව තියන්න වටින්නේ නැහැ වහාම මරන්න කියලා. නාද නැගිලි දික්කලක උඹයි ඒ මිනිහා කියලා. හරි වැඩි. දැන් මොකද කරන්නේ? දාවිත් වරද තේරුණා. අර උපමාව කියන කොටවත් තේරුන්නේ නැහැ ඒ ආගෙනයි කියන්නේ කියලා. දැන් ඕකම තමයි අඳ වෙලා ඉන්නේ ඒගොල්ලන්ට යේසුස් වහන්සේ අලුත් ජීවිස් මේ උපමා වලින් කතා කරන්නේ. තේරුණාද ඔයාලට? උපමා වලින් කතා කරන්නේ. දැන් අලුත් ජීවිස් මේ උපමා තියෙනවානේ 30 ගාණක්. ඇයි යේසුස් වහන්සේ උපමා වලින් කතා කරන්නේ? අඳ වෙලා ඉන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. උපමාව කියලා කියන්නේ ස්වර්ගීය කතාවක් පොළවේ ආදර පොළවේ කතාවක් එක්ක ස්වර්ගීය ප්‍රතිපත්තියක් පොළවේ කතාවකින් එළිදරව් කිරීමක් උපමාවක් කියලා කියන්නේ. ඒ සංසි උපමාව වලින් කතා කරේ. දැන් මේකේ නාදන් උපමාවකින් කතා කරන්නේ. ඒ උපමාව තමයි අර බැටළුවාගේ කතාව. ඒක කිව්වම තමයි දාවිත් කිව්වා සැබවින්ම මරන්න ඕනේ කියලා. එතකොට නාදන් බය නැතුව ඇගිලි දික්කලා කිව්වා වයි ඒ මිනිහා කියලා. දැන් නාදන්ට ලොකු පැවරුමක් වැටුන ලැබුණේ ඔය දන්නවද? හරි අමාරුයි වගේ දෙයක් කන්ෆ්‍රන්ට් කරනවා කියන එක මුණ ගස්සනවා කියන එක. හරි අමාරුනේ. අන්තික රජුරුවන් වහන්සේ. දැන් රජුරුවන් එහෙම මුණ ගස්සනවා කියන්නේ හරි බෙල්ල යන වැඩන්නේ. බෙල්ල ගාල යන වැඩක් ඒක. රජුරුවන්ට වර්ධින්නද? බලයක් තියෙනවද රජුරුවන්ට? දැන් මෙයා වර්ධින කියලා බෙල්ල කපලා දාන්න කියන්නේ. හැබැයි නාදන් බය වුණා. දේවනාංශගේ වචනේ ආවා කියලා කෙරුවා ඒක. අපි සමහරක් වෙලාවට අපේ තරාතිරම් බලලා සහෝදරකම් බලලා වරදෝහේ කරගෙන යන්න ඉඩ දෙනවද? එසේ නොවේවා. ඔයාට විසඳ ගන්න බැරි ප්‍රශ්න වලට ඔයා එතකොට යන්නේ. ඒ නිසා මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේගෙන් කවදාවත් පව් වසන් කරන්න හදන්න එපා. වරද සිද්ධ වුණාම කියලා අතාරින්න තැනට එන්න. එතකොට වා නිදහස්. එතකොට එයා පුදුම ආදර්ශයක් ආශිර්වාදයක් අනිත් මිනිස්සුන්ට. ආමෙන්. ඒකයි වෙන්න ඕනේ වාගේ නියමගෙන. වෙන කවදාවත් නැති විදිහට චින්තක මේ ස්වභාවයේ ඔබට මට ආශිර්වාදයක් වෙයි ඉස්සරහට බලන්න. කවදාවත් නැති විදිහට. එතන තමයි සැනසීම තියෙන්නේ. එතන තමයි අස්වැල්සිල්ල තියෙන්නේ. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හිතන්න එපා වැරදි කළා දැන් මම වරදෙන් නිදාස් කියලා. දේවිඩ් කල්පනා කරුවේ කාලයේ සමරක් වෙලාවට ප්‍රශ්නේ විසඳයි කියලා. කාලේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. කාලේ එන්නෙන්න ප්‍රශ්නේ අමාරු කරනවා. විසඳ ගන්න එක අමාරු කරනවා කාලය. එතකොට වහාම එකත් එක ගනුදෙනු කරන එක තමයි හොඳම. ඒ වෙලාවෙම. මොකද සුද්ධාත්ම වාන්තේ හේතු ගන්නවානේ. හේතු ගන්නපු වහාම එක කරනකොට තමයි හොඳ. වැඩද නැද? කල්යන්න 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 හිත දැඩි වෙනවා. මම මොකටද ඒක කරන්න කියලා හිතෙන්න එනවා. මට පුළුවන් මෙතන ඕනේ නැහැ. තව කොච්චර දැන් තියෙනවා නමස්කාර කරන්න යන්න. මට පුළුවන් කියලා මම නමස්කාර කරන්න දෙවනංශේ. කවදාවත් දෙවියන්න්සේ පිළි නොගන්නා වූ නමස්කාරයක් වා කරයි දෙවියන් වහන්සේගේ තවත් උදහසට වා එතකොට ලක් වෙයි. දැන් අද දවසේ මිනිසු කරන්නේ පනිනවා. එතන වැරද්දක් කළා එතන වැඩි කාලයක් ගිහින් නැතුව එතනින් පනිනවා තව තැනකට. පනින්න එපා මිනිසුනේ. වෙච්ච තැන ඉඳගෙන ඒක හරි ගස්සගෙන යන්න ඉස්සරහට. ඉස්සලම තෝරගන්න හරියට බයිබලීය සභාවක්. විනය තියෙන පිළිවෙල තියෙන වචනේ හරියට විශ්ලේෂණය කරන ආමෙන් සහභාගීත්වයේ තියෙන යාඥාව තියෙන ඒ වගේ සභාවක් තෝරගන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ එතන පැලවෙන්න
පැල වෙලා ඊට පස්සේ ඒකේ පල දරන්න පටන් ගන්න. අනතුරු ඇඟවීම, අවවාද කරන එක, වරද පෙන්නල දෙන එක දිගටම කරනවා. දිගටම කරනවා මේ ස්වභාවය. වචනේ මුල් කරගෙන කරන්නේ. දැන් අද උදේත් මම දරුවන් දෙදෙනෙකුට උපදෙස් දුන්නා. ඒගොල්ලන්ගේ ජීවිතය ගැන, ඒගොල්ලන් පරිස්සම් වෙන්න ඕනේ ආකාරය ගැන, පරිස්සම් වෙන්න ඕනේ විදිය කොහොමද කියලා. ඔගොල්ලෝ හරියට රැඳිලා ඉන්නවා නම් අපි ඔගොල්ලෝ දෙක ඉන්නවා. ඒ දෙවනි හැතැම්ම යන්න අපි ඉන්නවත් එක්ක. හැබැයි බොරු කළා, වංචා කළා, නිකන් එහෙ මේ හැරෙන්න හදන්න එපා. එතකොට අපි නැහැ. එතකොට ඔයා තව පාපෙන් පාපෙට යනවා. වරද කරපුවම එකෙන් වා හරියට නිදාසුන් නැත්තම් ඔයා යන තැනට ආපහු පාපයක් වෙනවා, සාපයක් වෙනවා යන තැනට. ඒ නිසා ඒක ගිහිල්ලා බේරෙන්න බෑ. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරි හරි දේ කරමු අපි. ආමෙන්. ඒක අමාරුයි. හැබැයි ඒක කරන්න ශුද්ධාත්මයන් වහන්සේ බලය දෙනවා අපිට. සහෝදර සමාගම අපිට ධෛර්යය දෙනවා. ආමෙන්. ඒකනේ වෙන්න ඕනේ ප්‍රේමවන්තේනි. ඉතින් මේ දෙවනි සාමුවෙල් 12 දෙවියන් වහන්සේ දාවිද්ගේ පාපේ එලි කරපුවාම එයා පසුතැවිලි වෙනවා. ඒකට දෙවියන් වහන්සේ යොදාගත්තේ නාදන්ව. මේ වරදේදී අපේ සහෝදරයාගේ දෙවනන්සි යොදාගත්තේ මාව කතා කරන්න යාට, කියන්න යාට. මාව යොදාගත්තේ. මම දෙවියන්ට ස්තුති කරනවා මාව පාවිච්චි කරුවාට. දැන් එතනින් ඉවරයි. දැන් මම පරිස්සම් වෙන්න ඕනේ. ආයි පාවිච්චි වෙන්න මම ප්‍රවේශමෙන් යන්න ඕනේ. ආමෙන්. දෙවනන්සි පාවිච්චි කරනවා. ඔයාගේ සහෝදරයාව, ඔයාගේ සහෝදරියව, ඔයාගේ පුරුෂයාව, ඔයාගේ භාර්යාව, ඔයාගේ අම්මව, ඔයාගේ තාත්තාව පාවිච්චි කරනවා. ඔයාව නැවත ට්‍රක් එකට ගේන්න. ආමෙන්. ඒකට සංවේදී වෙන්න. හරි සම්බන්ධතාවයකින් ඒකත් එක්ක. එතන තමයි ඔයා හරි ධාවනපතේ ආපහු ගමන් කරන්නේ. ඔයාලට ධාවනපතයක් තියෙනවා යන්න. ඔයාලට ට්‍රක් පැන පැන යන්න බෑ. ට්‍රක් පැනන ගමන් ඔයා ඩිස්කොලිෆයිඩ්. ඔයාලට ධාවනපතයක් තියෙනවානේ. රේස් එක නේ. පුළුවන් ද? නෑ 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 මං යන්නේ නෑ. මං යනවා යෝවශ්‍යන ධාවනපතේ. මට බෑ මගේ කියන්න. මං යනවා යෝවශ්‍යන එකේ. මං ඩිස්කොලිෆයිඩ්. යෝවශ් දිනයි. මං ඩිස්කොලිෆයිඩ්. වර්ධනයි. ඊමයි වෙන්නේ මේක. දේවරාජ්‍යයමයි. දේවදරුවන් ඇටියට අපිට තියෙන නීතිය ප්‍රතිපත්ති ඒකයි. ඒව අනුගමනය කරන්න අපි. ඒක නිසා මේ දෙවියන් වහන්සේ මේවා ගැන සැලකිලිමත් වෙනවා. කාලය මේවා සුව කරන්නේ නැහැ. හරි දේ කෙරුවේ නැත්තම් කාලය සුව කරන්නේ නැහැ. කල් මරමර වැරදි දේ තුල ඉන්න එපා. කල් මරමර වැරදි දේ තුල. එතකොට ආව මරනවා ඒක කාලය යනකොට. ඒ කාලයේදී ආව මරනවා. ඒ පාපේ. ඒ වැරද්ද. ඒක නිසා ඒකත් එක්ක නිදාස් වෙන්න පියවර ගන්න. දාවිත් මේ තරවටුව ලැබුණම එයා පසුතැවිලි වුණාට පස්සේ දෙවියන්වහන්සේගේ දයාව කරුණාව බොහෝසේ දාවිත් අත්දැක්කා. ඒ වගේම තමයි අපේ සහෝදරයාටත් මම අර කිව්වා වගේ. ඒක ගැන බොහෝ එලිතරව් මේ 12 වෙනි පරිච්ඡේදයේ දෙනවා දෙවියන්වහන්සේ. ඒකෙන් ඉගෙනගත්ත පාඩම් වලින් ලැබුණු ආශිර්වාද ගැන. ඒකට හරියට මූණ දීපුවා. ආමෙන්. දෙවියන්වහන්සේ යහපත්. හාලෙලූයා. ස්වාමින් වහන්සේ දාවිත් පසුතැවිල්ල ගේනවා. පසුතැවිල්ල දෙවිඳුන් ගේන්න ඕනේ. වාඩ පසුතැවිල්ල වෙන හයියක් නැහැ. ඒකයි ආත්මයන්න් වංශිත එක ගමන් කරන්නේ. උන්වංශේ මට පසුතැවිල්ල ගේන්නේ. අයාලේ යන ඇදීලි වන්තේකුගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය මේ කොටස තුළ හරි පැහැදිලිවම පෙන්වලා දෙනවා. අයාලේ යන ඇදීලි වන්තේ. වා දැන් අයාලේ යන ඇදීලි වන්තේද? මෙන්න වා කරන්න ඕනේ විදිය ගැන. කෙරුවේ නැත්තම් වෙන දේ ගැන. මේ බයිබල් කොටසේ පැහැදිලිවම කියලා දෙනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ අපි එකිනෙකනාව පාවිච්චි කරන්න ඕනේ. එකිනෙකනාට ධෛර්යයක් වෙන්න, එකිනෙකනාට ශක්තිය වෙන්න. ආමෙන්. මොකද අපි ඔක්කොම එකට යන්න තියෙන්නේ. අපි එකිනෙකනා එක්ක තමයි යලි පිහිටුවාගෙන යන්න තියෙන්නේ. තනියම ගමනක් නෑ දේව සභාවේ. ඔයා හදන්නපා මේක ඉඳගෙන තනියම ගමනක් යන්න. ඔයාලට තනියම ගමනක් නෑ. මේ සභාවේ ආවනම් අපිට තියෙන්නේ සාමූහික ගමනක්. එකට එකතු වෙලා යන ගමනක්. ඔයා පුද්ගලිකව වගකීමෙන් යන්න ඕනේ ගමනක්. එකට එකතු වෙලා. ආමෙන්. එක එක ගමන් යන්න බෑ දේව සභාව ඉඳගෙන. එහෙම යන්න බෑ. එහෙම යන්න ගියාම ඔයා ලොකු වැරද්දකට මුල පුරනවා. ඉතින් නාදන්ගේ මේ උපමාව තුල දාවිත් පාපෝච්චාරණය කරනවා. ඊට පස්සේ දාවුත් මේ පාපවලට අන්ධව සිටිය නිසා දෙවියන් වහන්සේ නාදන්ට දාවිත්ගේ කතාව උපමාවකින් විස්තර කෙරුවා. දාවිත් පිළිගන්නේ නැහැනේ. ඒකයි උපමාවකින් විස්තර කෙරුවා. ඒ නිසා දෙවියන් වහන්සේ කිව්වා මේ වගේ වරදක් කරපුවම 4 ගුණයක් වැඩියෙන් ගෙවන්න ඕනේ කියලා. වදන්නා 4 ගුණයක් වැඩියෙන්.
ඒක මේ පරණ කිවිසුමේ බොහොම දරුණුවට කියල දෙනවා. මතකද සාකයුස්ගේ කතාව. සාකයුස ඒස් වහන්සේ ප්‍රකාශ වනාට පස්සේ සමාව දුන්නට පස්සේ උන්වහන්සේ ස්වාමිය වුණට පස්සේ මොකක්ද සාකයුස් කිව්වේ? මම ආයුතු කමින් ගත්ත දේව හතර ගුණයක් වැඩියෙන් දෙනවා. මට තියෙන සම්පත් මම දුප්පතුන් අතර බෙදාගන්නවා භාගයක්. අයුතු ලෙස ගත්ත දේවල් හතර ගුණයක් වැඩියෙන් මම දෙනවා. ඒක තමයි පසුතැවිලි වෙන මනුස්සයාගේ ජීවිත රටාව. ආමෙන්. ඔව්. හතර ගුණයක් දෙන්න කැමති නැත්නම් අර එක් ගුණේ ගන්න එපා. ඔයාට අයිති නැති දැන් පාසලින් චින්තක කිව්වා මට අයිති නැති දෙයක් මං ගත්තා. ඒක අවභාවිතය නෙමෙයි. එයා කෙලින්ම කිව්වා ඒක හොරකම කියලා. එහෙම තමයි කිව්වා. ඒ පාපේ මුණ ගැසන්න ඕනේ එහෙමයි. නැත්නම් අද දවසේ පාපේ ඔය වරද්දට හොරකමට මොනවද මිනිස්සු කියන්නේ? අවභාවිතා කෙරුවා. අයිති නැති දෙයක් ගත්තා. දැන් ඒක ඇත්ත තමයි. ඒ දෙකම ඇත්ත. හැබැයි ඇත්තම ඇත්ත මොකද්ද? ඇත්තම ඇත්ත කියන්නේ. අර ඒසවාදිකෙන සැබෑවක් සැබෑවක් නුඹලාටි. මොකද්ද මේ සැබෑව සැබෑව? වහන්න කියන කතාව කියන්න එපා. අපි සිංහල භාෂාවේ තියෙන සෑහෙන වහන වචන. වහන වචන. ඒක නිසා බෑ. ඒක කියලා අතාරින්න ඕනේ. ඒක තමයි දෙවනංශගේ නියමය වාටයි මටයි. ඉතින් ඒක නිසා දාවිත් දෙවනංශගේ කරුණාව අවශ්‍ය වුණා. ඔයාලට මටයි කරුණාව අවශ්‍ය නැද්ද? අපිට කොච්චර ඕනේද උන්වංශගේ කරුණාව දයාව? අපි කොච්චර වැරදි කරන මිනිස්සුද දවස ගානේ? සිතිවිලි වලින් ක්‍රියාවල් වලින් වචන වලින් කොච්චර වැරදි කරන මිනිස්සුද අය මමයි. දස පනතම දවස ගන්න කඩන මිනිස්සු අය මමයි. කියන්න එපා මට නෑ කියලා. කියන්න එපා. එතකොට මම පෙන්නනවා බයිබලේ. බයිබලෙන් පෙන්නන්නේ. ඒකද? ඒක බොහොම පිළි සාධාරණව පිළි අරගෙන නේද? ඊට පස්සේ නාදන් මොනවද නේද කිව්වේ? නාදන් එලි කෙරුවා. ඔයා මේ වරද කරපු නිසා ඔයාට දඬුවමක් තියෙනවා. සමාව දෙනවා. සමාව ලැබුණා. වැඩ දෙන්නද? හැබැයි දඬුවමක් තියෙනවා. මොකද දන දඬුවම? නාදන් කිව්වා කඩුව උඹගේ ගෙදරින් අයින් වෙන්නේ නැහැ කියලා. දාවිත් මැරෙනකම්ම දාවිත්ගේ ගෙදර කිසිම සැනසීමක් තිබුණේ නැහැ. කිසිම සමාදානයක් තිබුණේ නැහැ. දාවිත්ගේ ඇස් ඉදිරිපිට එයාගේම ගෑනු දරුවෙක් ව එයාගේම තව පුතෙක් දූෂණය කරනවා. එයාට ඇස් දෙකට පේන සැලසුවා ඒක. එයාම ආදරය කරපු ඇබ්සලම් කියන පුතා එයාව මරන්න එලෙව්වා. බොහෝ කාලයක් එයාව මරන්න. එයාටම අනුශාසනා දෙමින් එයාට උදව් කරපු අහිතොපෙල් කියන එයාගේ සෙම්පතියා උපදෙස් දීපු එක්කෙනා එයාට ද්‍රෝහී වුණා. එයාට පුදුමාකාර විදිහේ ගෙදර ප්‍රශ්න කෙලවරක් නැති ප්‍රශ්නවලට දාවිත්ට මුණ දෙන්න සිද්ධ වුණා. දෙවනසිකෝ මම ඔබට සමාව දෙනවා. හැබැයි වරදක දඬුවමක් ඔබ විඳින්න ඕනේ තියෙනවා. ඒක අපි වරද කරන්න බය වෙන්න ඕනේ. දෙවෙනසි ධර්මිෂ්ඨයි. වරදකාරයව කිසිසේත් දඬුවම් නොකර අත හරින්නේ නැති දෙවියන් වහන්සේ. දෙවෙනසි දඬුවම් කරනවා. දෙවෙනසි මේ දාවිත්ව එලවනවා පස්සෙන්. පස්සෙන් එලවනවා දාවිත්ව. ඔයා උන්වහන්සේගේ දරුවෙක්ද? වරද කළා දුවන් දෙපා කියලා අත හරින්න. නැත්නම් දෙවෙනසි පස්සෙන් එලවනවා ඔයාගේ. එච්චරයි. පස්සෙන් එලවනවා. කිසිම සංසීමක් දෙන එකක් නැහැ. නිින්දක් දෙන එකක් නැහැ. කන එක ඇඟට අල්ලන එකක් නැහැ. හැමදාම හිල් තියෙන සාක්කුව වල දේවල් අරගෙන දාගනි. සම්පූර්ණ අසාර්ථක ජීවිතයක් වයතකට ගත කරන්න කිතුබැතිය කරේ. එහෙම එපා. කිතුබැතිය කරේ ජීවිතේ භුක්ති විඳිනවා අපි. ආමෙන්. මේ ක්‍රිස්තියානි ජීවිතය විශාල ආශිර්වාදමත් ජීවිතය. ඇයි ඒක විඳවන්නේ? ඒක භුක්ති විඳිමුකෝ අපි. විඳවන්නේ නැතුව. විඳවන්නේ අකේ කරුණාම. විඳවන්නේ අකේ කරුණාම. ඉඳවන්නේ වරද හංගපුවාම. ඉතින් ඒක නිසා දෙවියන් වහන්සේ මේ නොමග ගිය දාවිත්ව ලුහු බඳිනවා. දෙවියන්න්සේ අදත් එමයයි. ඔබ නොමග ගිහිලා නම් ඔබව ලුහු බඳින දෙවි කෙනෙක් එක්ක ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. වඩ බේරෙන්න බෑ උන්වහන්සේගෙන්. ලුහු බඳිනවා වාගේ පස්සේ. උන්වහන්සේ වත් එක්ක ඉන්නේ කොහෙද බේරිලා යන්නේ? නේද? කොහෙද වා බේරිලා යන්නේ? සමහර ඒගොල්ලෝ මෙහෙ වැරදි කළා නේ ඩුබායි පයින. දැන් ඩුබායි වල ඉන්ටර්නැෂනල් පොලිසිය අල්ල එක්ක එකතු වෙලා හිටන් උන්ව අල්ලලා මෙහෙට ගේනවායි. නේද? එහෙමනේ. එහෙම තමයි. බේරෙන්න බෑ. ඒක නිසා අපිට දැන් ක්‍රිස්තියානි අපිට විශාල බලාපොරොත්තුවක් තියෙනවා අපේ ජීවිතේ.
වැරදි කරන පව් කරනකොට අපිට අපේ අතින් ඒක සිද්ධ වෙනකොට අපි ඒකට සිද්ධ වුණානම් නෙමෙයි හොඳේ යාඥා කරන්න පා සිද්ධ වුණානම් කියලා. සිදු වීම ගැන කියලා කියන්න. සිදු වීම ගැන මට සමාවෙන්න කියලා කියන්න. උනානම් කියලා අපේ ඒගොල්ලෝ කියන්නේ. උනානම් කියව හංගන්න පුළුවන් නේ ගොඩක්. එහෙම වෙලාද නැහැ. උනානම් සමාවෙන්නකො. උනානම් මම හැමදාම උදේ අර යාඥා නමස්කාර කාලේදී මතක් කරලා දෙනවා. කියන්න එපා උනානම් කියලා. මොකද ඔයා මොන විදියකින් හරි එක කරනවා හිතෙන් වචනෙන් ක්‍රියාවෙන් මොන විදියකින් හරි වාගෙන් ඒක වෙනවා. ඉතින් ඔයාට උනා නම් කියන්න බෑ. උන නිසා කමාවිල්ලන්න. උන නිසා ආඥා කරන්න. උන නිසා සමාවිල්ලන්න. දෙවියන් වහන්සේ පියවර ගන්නවා ගන්නවාමයි. දැන් මේ ඉතින් අපි දැක්ක දේවිත් ඔක්කොම දාවිත් ඔක්කොම දේවල් පාලනය කෙරුවා. දාවිත් එයා කියන දේ ඔක්කොම අල්ල කෙරුවා. හරිද? දාවිත් නාදන්ට කිව්වා, දාවිත් ඊට පස්සේ ජෝආබ්ට කිව්වා, නාද මේ මේ දාවිත් ජෝආබ්ට කිව්වා ඌරියාව යුද්ධයෙන් එවන්න කියලා. ඊට පස්සේ ඌරියාට එක එක ඒවා කිව්වා, ඒක කරන්න මේක කරන්න කියලා. ඊට පස්සේ බාත්ෂිබාට එක එක ඒවා කිව්වා, බාත්ෂිබා ඒවා කෙරුවා. එයා හිටියේ කියන තැන. දැන් එයාව ඇවිල්ලා තියෙනවා අහගන්න තැනට. බලන්න දැන් නාදන් ඇවිල්ලා කියනකොට උඹයි මිනිහා කියලා දැන් අහගන්න තැනට දාවිත් ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර වෙලා එක එක ඒවා කී කී හිටියා එයා. එකකේවා කීකී හිටියා. අපි පාස් තින්තක ගැන කතා කරනකොට ඇත් එක්ක එදා මම කතා කරනකොට රෑ හැන්දෑවේ මම කෝ උපදෙස් දීපු එක්කෙනෙක් නේද මේවා මිනිස්සුන්ට. ඒක තමයි ඇත් එයාගේ සාක්ෂියේදී කිව්වේ මම උපදෙස් දීපු කෙනෙක් මිනිස්සුන්ට. ඒ වුණාට බලන්න එහෙම ඒ වරදට තමු වැටෙන්න තියෙන වෙලාව කොයි වෙලාවෙද දන්නේ. හැම තිස්සෙම ප්‍රවේශමෙන් හැමතිස්සෙම ප්‍රවේශමෙන් ඉන්න. අපි ඉන්නේ ලස්සන බෑවුමක. ඒක නිසා කොයි වෙලේද දන්නේ. මම දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා වැටිලා තාම විඳවනවා ඒක. ඒක හැමදාම තියෙයිද දන්නේ. නෑ මං ඇදහිල්ලෙන් කියන්නේ මේක සුව වෙනවා කියලා. ඒ වෙනන් නිය ඒක දිහා බලපුවම මේක නිකන් හැමදාම තියෙයි වගේ වෙන්නේ. ඇයි මේ මීටගෙන ඉඳලා ගිහිල්ලා ඉඳගත්තක මං කකුල ඉදිමෙනවා. දෙවියන් වහන්සේ යහපත් ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේ යහපත්. ආමෙන්. එනිසා අපි ස්වාමින් වහන්සේ තුළ උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් පොළඹවනු ලැබ, මෙහෙවනු ලැබ, ගෙන යනු ලබන මිනිස්සු නම් අපි හරිම ජයග්‍රාහක මිනිස්සු. එතන තමයි ජීවිතේ නියම සාර්ථකත්වයේ තියෙන්නේ. ආමෙන්. සාර්ථකත්වයේ තියෙන්නේ එතන. ඒක නිසා දාවිත් දැන් ස්වාමින් වහන්සේ බලන්න මේ සැහෙන කාලේ දැන් අවුරුද්දක් මං කියවනේ අවුරුද්දක් යනකම් මේක ගියා කියලා දාවිත් හිතුවා කියලා කාලේ විසඳයි කියලා. ඇයි දෙවියන් වහන්සේ අවුරුද්දක් යන්න දුන්නේ? අර ගීතවලිය 32 එයා කියන එකේ එයාට අත්දකින්න සලස්වන්න. මොකද එයා අත්දැක්කේ? එයාගේ ඇට ෂය වෙනවා දැනුණා. එයාගේ ඕජස් ගතිය වේලෙනවා දැනුණා. දෙවියන් වහන්සේගේ බර හස්තය එයාගේ හිසට උඩින් තියෙනවා දැනුණා. ගීතවලිය 32 එකේ ඉඳලා 4ට මේ පද ටිකේ කියන්නේ ඒක. දාවිගේ අනුශාසනා ගීතය තුළ කියන්නේ අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශිර්වාද ලද්දෙක්. ස්වාමින් වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබන සේක්ද යමෙකුගේ සිතේ වංචාව නැත්තේද ඒ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දෙක්. මා නිශ්ශබ්දව සිටි කල, ඒ කියන්නේ පාපේ හංගගෙන හිටිය වෙලාවේ, මා නිශ්ශබ්දව හිටි කල දවස මුළුල්ලේ අඬා මොර ගැසීමෙන් මාගේ ඇට ෂය විය. මක් නිසාද දිවා රාත්‍රී දෙකී ඔබගේ හස්තේ මා පිට බර විය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියලීම මෙන් විය. දැක්කද ඒ කාරණා තුනම සිද්ධ වුණා දාවිත්. ඔය කාරණා තුනම සිද්ධ වෙනවා මට මටයි. නිශ්ශබ්දව හිටියොත් එහෙම පාපය ගැන. ඔ කොහොමමයි අද? ඒ දෙවිඳුන් වෙනස් වෙලා නැහැ. ඒ දෙවිඳුන් අදත් එහෙමමයි. එනිසා මේක මේ මේ කාරණා හොඳට අහගන්න, හොඳට දැනගන්න. දෙවියන් වහන්සේ ඔච්චර කල් ඉදෑරියේ ඒකයි අවුරුද්දක් තිස්සේ ඉදෑරියා. ඒ අවුරුද්ද තුලම දාවිත් පුදුම දුකක් විඳින්න නැති. දෙවනාසගේ බර හස්සේ ලාගේ හිසමත තියෙද්දි ඇටෂය වෙද්දී හරිද නේද? ඕජස් ගතිය වේලෙද්දී පුදුම දුවක් අවුරුද්දක් තිස්සේ විඳින්න නැති අහංගගෙන ඉන්න හැදුවට දෙවනාසේ එච්චර කල් දුන්නේ යාට ඒක ගැන හරි පසුතැවිල්ලකට එන්න. ඒකයි ඒක ගැන හරි පසුතැවිල්ලකට එන්න. ස්වාමීනාන්සේ ස්තුති වේවා. උන්වහන්සේට අවශ්‍ය වුණා ක්‍රියා කරන්න, වැයත් එක්ක ක්‍රියා කරන්න. කවදාවත් දාවිත් දෙවියන්වන්සේව තනියම හෙව්වේ නැහැ. හොයන්නේ නැහැ. ඔයයි මමයි දෙවියන්වන්සේව තනියම හොයනවාද? අපි හොයනවා දෙවියන්වන්සේව තනියම. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ හැංගිලා ඉන්න උන්වහන්සේගෙන් හොයන එක කොහොම වුණත්. බයිබලේ කියනවා දෙවියන්වන්සේව හොයන කෙනෙක් නැහැ කියලා. රෝම පොතේ කියන්නේ හොයන කෙනෙක් නැහැ.
ඇයි අපිට ඕන හැමතිස්සම හැංගිලයින්න අපි පෞකාරයින්. වර්දනද අපි පෞකාරය අපි මහිමෙන් හීන වෙලා ඉන්න. ඉතින් අපි හැමතිස්සම දන්න දෙවදුන්ගේ හැංගිලයින්න. හොයන්න නෙමේ හොයන්න කියුත්තේ මේ ඔක්කො මෙලිදරව වෙනවාන. ඉති අපිතන හෙව නත්තන් එල්දරව වෙන එකක් නෑ කියලා හංගන්න හංගන්න එලිදරව කරනවා ස්වාමීන් වහන්සේ. ඒක කියන රහසිකත උඹ රහසෙන් කරපේක මං ප්‍රසිද්ධිය පෙන්නල දෙනවා කියලා. ඔය කොටසේ කියනවානේ. ඉතින් ඒක නිසා අපි දෙවියන් වහන්සේගේ හැංගිලා ඉන්න උත්සාහ කරනවා. ඒ දන් නුවෙනි දෙමකද වුණේ ආදම් සායව පඳුරු වස්සේ හිටියා. ඇයි පඳුරු වස්සේ ගියේ? ඒගොල්ලෝ නිර්වස්ත්‍ර හින්දා. ඇයි නිර්වස්ත්‍ර වුණේ? දෙවියන් වහන්සේ කිව්වා මේ ගහෙන් කාපු කාලේට කාපු දවසේ උඹගේ ඇස් ඇරනවා. එතකොට අපිට දේවල් තේරෙන්නේ නැහැ. ඔන්න කෑව ගහෙන්. කෑවට පස්සේ දැනගත්ත මං ඉන්නේ නිර්වතින්නේ කියලා. ඊට පස්සේ කොළ ජාති අරගත්තා. ඇඟ වටේ යොතා ගන්න. දැනගත්ත හරියන්නේ නැහැ. කොළ ජාති වේලෙනවානේ. ආයෙ එතකොට හෙළුව පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ දෙවි ඊට පස්සේ හැංගුණා. ගස්සස්සේ හැංගුණා. ඊට පස්සේ දෙවියන් වහන්සේම ඇවිල්ලා කිව්වා සතේ කුමාරලා හමක් දීලා කිව්වා මේ කැඳ ගනිල දැන් කියලා. ඒක තමයි පූජාව ක්‍රිස්තුස් වහන්සේගේ. හාලෙලූයා. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව. හමක් ගන්න සතේ කුමාරන්න එපේ. එකද උන්වහන්සේ තමයි බැටළු පොතක යano. අඩිතලම දාන්න ඉස්සෙල්ල පොළවේ අඩිතලම දාන්න ඉස්සෙල්ල මරණු ලැබුවා වූ බැටළු පොතක යano යේසුස් වහන්සේ. එන්ස මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද දවසේ ලියවිල්ල අපිට මතක් කරලා දෙන්නේ මේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව අපිට ගේන්නේ සැනසීමයි. උන්වහන්සේගේ දඬුවම මට සැනසීමයි. ආමෙන්. ඒක ඒ විදිහට ඔයා බැලුවේ නැත්නම් ඔයා එක ප්‍රශ්නයක් කරගන්නවා. ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව හැමතිස්සෙම සැනසිලිදායකයි. උන්වහන්සේගේ කරුණාව හැමතිස්සෙම මාව ලුහු බඳින කරුණාවක්. අතහැරලා දාන්නේ නැති කරුණාවක් මාව. අතහැරලා දාන්නේ නැහැ. දැන් ඒ කරුණාව තමයි අපේ සහෝදරය අද උදෑසන ලැබුවේ. ඔයාගෙනු මගෙනි. අතහැරලා දාන්නේ නැහැ එහෙම. තේරුණාද ඔයාට? කොච්චර වැදගත්ද නේද අපි මේ ඉගෙන ගන්න දේ මේ විදිහට ක්‍රියාවේ යොදවන්න අවස්ථාව ලැබෙනේ කොච්චර දෙයක්ද? උඟත් තැන්වල දේවල් කියනවා ඇහුවල ඇස්වල පැලවෙන්නේ. කරන්නෙත් නැහැ ආගෙන ඉන්න උන් කරන්නෙත් නැහැ. හිතෝපදේශය තුනේ 11 12 පදවල කියනවා මාගේ පුත්‍රයේ ස්වාමීන් වහන්සේගේ තරවටුව සුළුකොට නොසිතන්න. උන්වහන්සේගේ දඬුවමට කල නොකිරෙන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම් කරන්නක් මෙන් ස්වාමීන් වහන්සේ තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරන සේක. හෙබ්‍රේ පොතේ 12 පදයේ 5 පදයේ ඉඳලා 11 පදයට ඒ වගේම කියනවා මම දඬුවම් කරුවේ නැත්නම් ඔයාට ඔයා අවජාතක දරුවෙක් කියලා. අවජාතක දරුවෙක් කියලා කියන්නේ තාත්තා කෙනෙක් නැති. ඒ තමයි බයිබලයේ කියන්නේ. හෙබ්‍රේ පොතේ 12 පරිච්ඡේදයේ 6 ඉඳලා 11ට ඒක කියන්නේ. ඔයාට කියවන්න පුළුවන් ඒක. ඉතින් සැබෑ දිලිවන්තයෙක් හැටියට ඔයා සැබෑ දිලිවන්තයෙක් හැටියට ඔයා වරදකට පාපයට වැටුණත් උන්වහන්සේ ඔයාට පාපේ ඉඳ ඉඩ දෙන්නේ නැහැ. වැටෙන්න පුළුවන්. දැන් අපි සහෝදරය වැටුනේ. හැබැයි පාපේ ඉන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ ඔයා සැබෑ දිලිවන්තයෙක් නම්. ආමෙන්. ඔයා එතෙන්දී ආපහු සුද්ධාත්මය වහන්සේ ආව නැගිට උනෝ. තව ආයව පාවිච්චි කරනවා ආව නැගා සිටවන්න. කොච්චර ආරක්ෂිතද බලන්න ඔයා දෙවියන් වහන්සේගේ අතේ. ඔය ආරක්ෂාව කොහෙද ඔයාට දෙන්න කවුද ඉන්නේ? කවුරුත් නැහැ. කවුරුත් නැහැ. මොන හරි වුණා නම් අතහැරලා දාන එක කියන්නේ නම කපලා දාන එක කරන්නේ. නම කපල දැම්ම අතහැරලා දැම්ම. අපිට එහෙම කරන්න බෑ. අපි ලනු කපල දානවා නම කපන්නේ නැහැ. ඔන්න මං කිව්වා. ඔන්න කිව්වා. ලනු කපනවා. හැබැයි නම කපන්නේ නැහැ. අපි දිගටම නමට යාඥා කරනවා. ඔය ලනු කපනවා කියන එකට ගොඩක් ඒගොල්ලෝ කැමති නැහැ. මං කපනවා ලනු. ලනු කපනවා කියන්නේ මොකක්ද? මොකද ලනු කපනවා කියලා කියන්නේ? ආයි ඇටච්මන්ට්ස් නැහැ. ඇටච්මන්ට්ස් නැහැ. ලනු වෙන්නේ ඇටච් කරලා තියෙන්නේ. කැපුවා. දැන් මෙච්චර දුර. හැබැයි දිගටම යාඥා කරනවා. එතකොට සමහරකට අලුත් ලනුවකින් ගැට ගහගන්න යයි. අලුත් නූලක් ලනුවක් එන්න පුළුවන්. හැබැයි ලනු කපනවා. මං කපනවා. මං දැන්ත කපලා තියෙන ලනු සෑහෙන ගොඩක්. ඔහෝ හැබැයි දිගටම යාඥා කරනවා. නම් කපලා නැහැ. ලනු කපලා තියෙනවා. මෛත්‍රී නැහැ. ගනුදෙනුවක් නැහැ. ඔයා ඔහේ යන්න මම මෙහෙ යන්න.
වැදිකට ්‍යාඥා කරන අනේ ස්වාමිනි ගනු දෙනුට අපි ආයිගෙන්න කියලා. ඒක තමයි ක්‍රිස්තියානිකම. ක්‍රිස්තියානි මිනිස්සෙමයි. ඉතින් ඒක නිසා ස්වාමින් වහන්සේ තුල අද දවසේදී සැබෑ දිලිවන්තයෙක් හැටියට ඔයාට වරදට වැටෙන්න පුළුවන්, නොමග යන්න පුළුවන්, මුලා වෙන්න පුළුවන්. කොච්චර මේ ස්වභාවය අය මුලා වෙලා ගිහිල්ලා ඉන්නවද අද වෙනකොට? මේ ස්වභාවයත් අය ගිහිල්ලා ඉන්නවා මුලා වෙලා. ඔයා මුලා වෙන්න පුළුවන්. හැබැයි ඔයා සැබෑ දිලිවන්තයෙක් නම් දෙවියන් වහන්සේ මුලා වේවාට ඉන්න දෙන්නේ නැහැ. ඔයා ආපහු ඇදලා ගේනවා. ආමෙන්. ඒක ඔයා ආපහු මෙහෙටයිද නොයේද මම දන්නේ නැහැ. ඔයා හැබැයි හරියට ආපහු බයිබලේ තියෙන දෙන තැනකට එයි. ඒක මගේ බලාපොරොත්තුව සහ ආඥාවයි. ආමෙන්. ස්වාමීන් වහන්සේ යහපත් වටයි මට දෙන්නටම අපිට යහපත්. ඒකයි බයිබලේ අපිට කියන්නේ. යෙසාය පොතේ 49 14 වෙනි පදයේ 14 වෙනි පදයේ ඉඳලා 16 වෙනි පදයට මේ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සලකිල්ල සහ උන්වහන්සේගේ සමෘද්ධිය උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා ওই පද කීපේ. යෙසාය 49. නමුත් සියොන් යෙහෝවාන්සේ මා අතහැරියසේක. ස්වාමීන් වහන්සේ මා මතක නැති සලකේ මතක නැති කළසේකයි කීවාය. ස්ත්‍රියක් ඇගේම කුසේ පුරුතයාට අනුකම්පා පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇයි කිරි දරුවා මතක නැති කරන්න ඇයට පුළුවන්ද? එසේ මොවුන්ට මතක නැති කරන්න පුළුවන්. ඒත් මම නුඹ මතක නැති නොකරන්නෙමි. බලව මම්මගේ අතුල්වල නුඹ කොටාගතිමි. නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ. දෙවනස කියනවා දැන් බලන්න ඔය කිරි දරුවන් අතහැරලා අම්මල කොච්චර ඉන්නවද සිරිසිරි බෑග් වල දාලා විසිකල්ලා යන කතාව අපි අහලා තිනවනේ. පත්තරවල දැකලා තිනවා, ටීවී එකේ පෙන්නනවා. මේ කිරි දරුවන් ඉපදිච්ච ගමන් වැදහැව කැපුවා, ත්‍රිසිරි බෑග් එකකට දැම්මා, විසිකරුවා. ඔය ගාමන්ට වල ඉන්න ගෑනු ළමයි හරියට ඔය වරදට අහු වෙනවා. ඒගොල්ලෝ ගොඩ දුර ගමන් වල ගමවල් වල ඉඳලා මෙහෙට ඇවිල්ලා කොහේ හරි ඔය දූෂකයෙකුගේ අතට අහු වෙනවා. ඊට පස්සේ වැඩි කාලයක් යන ඉස්සෙල්ලා අර ප්‍රශ්න වලට මූණ දෙනවා. ඒ ප්‍රශ්න වලට මූණ දීපුවම දැන් ගමට යන්න බෑනේ. ඉතින් ඒ ප්‍රශ්නේ ඉවර කරගන්නකම් මාස 10ක් විතර මේ කෝයරි හැංගිලා ඉන්නවා. හැංගිලා ඉඳලා ළමයාව හම්බ වෙනවා. සමහරු ළමයාව හම්බ කර එළියට දෙන ළමයාව ගන්නවා. සමහරු ළමයාව එතදීම ගබ්සා කරනවා. ගබ්සා කිරීම තමයි මම ගොඩක් දන්නේ. හැබැයි එහෙම කරන්න හිත නැතුව ඒ දරුවට උත්පත්තිය දෙන අය ගැනත් මම අහලා තියෙනවා. ඒතර තව අයව ඉදිරිපත් කළා තියෙනවා ඒ දරුවව හදා වඩා ගන්න. වර්ධේ නැද. දැන් දෙවියන් වහන්සේ කියනවා තමාගේ ලයේ ඉන්න කිරි දරුවව අමතක කරන්න අම්මට පුළුවන්. ඔව් පුළුවන්. දෙවියන් වහන්සේ කියනවා ඔව් පුළුවන්. හැබැයි මට නුඹව අමතක කරන්න බෑ. දැක්ක දුන්නාන්සේගේ ආදරේ වටමතයි. මට ඔයාව අමතක කරන්න බෑ. මොකද ඒකේ උන්වහන්සේ කියන මම ඔයාව මගේ අත්ලේ මම කොටාගෙන තියෙන්නේ. ඔයාගේ පවුර මා ඉදිරියේ නිතරම තියෙනවා කියලා ලියවිල්ල කියනවා. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අපි හැම වෙලාවෙදීම මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබට දක්වන ආදරය සහ කරුණාව. ඒකේ ඉවරයක් නැති කරුණාවක් ආදරයක්. ඔයාලට මම කියන්නම්. ඉවරයක් නැහැ ඒකේ. ඒ තරම් විශාලයි ඒක. ඒ තරම් දීර්ඝයි ඒක. ස්වර්ගයේ දක්වා විහිදී තිබෙන ආදරයක් කරුණාවක්. ආමෙන්. ඉතින් අපේ සදාකාලික ආරක්ෂාව ඔයාගේ මගේ ජීවිතේ. ඒක රැඳිලා තියෙන්නේ මං අතේ නෙමෙයි, ඔයාගේ අතේ නෙමෙයි, දෙවිඳුන්ගේ අතේ. ඒ නිසා හැමතිස්සෙම දෙවිඳුන් එක්ක හරි ඇදහිලිවන්තයෙක් හැටියට ජීවත් වෙන්න. හරි ඇදහිලිවන්තයෙකුට ගැළවීම නැති කරගන්න බෑ. පැහැදිලි බයිබලේ. ඔයා සැබෑ ලෙස ඇදහිලිවන්තේ හැබෑ ලෙස දෙවියන් වහන්සේ ගැළවුම් ලැබූ කෙනෙක් නම් ඔයාට ඔයාගේ ගැළවීම නැති කරගන්න බෑ. මොකද ඔයා දෙවියන් වහන්සේට වඩා කවදාවත් විශාල වෙන්න බෑ. ඔයා මැවිල්ල උන්වහන්සේ මැවුම් කාර්යයක් කියනවා. මම උඹව මගේ කරගත්තා කියලා ඔයාට කියන්න පුළුවන්ද නැගිල්ල? නෑ, මං ඔබ වහන්සේගේ නෙමෙයි කියලා. නෑ, උන්වහන්සේ කියන මං උඹව මගේ කරගත්තා. ඔයාට කියන්න බෑ මං ඔබ වහන්සේගේ නෙමෙයි කියලා. දැන් උන්වහන්සේගේ අවසාන වචනය මගේ නෙමෙයි. ඒ නිසා අපිට යොහන් සුභාරංචිය 10:27-29 පදවල කියනවා, මාගේ බැටළුව මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔහු මගේ පස්සේ එති, මම ඔහුට සදාකාල ජීවනය දෙමි, ඔහු කිසි කලකත් විනාශ නොවන්නෝය. මන්දියන්න කිසි කලකත් විනාශ වෙන්නේ නැහැ. කිසිවෙක් මාගේ යති නොවුණු දුරා නොගන්නේය. ඔවුන් මට දුන්නා වූ මාගේ පියාණන් වහන්සේ සියල්ලටම වඩා උතුම්ය. පියාණන් වහන්සේගේ අතින් නොවුන් උදුරා ගන්නට කාටවත් බැරිය. ඔයා සැබෑ ලෙස ගැලවීමට අවිලා ඉන්න මනුස්සෙක් නම්, යේසුස් වහන්සේගේ ශ්‍රාවකේ ගෝලයෙක් හැටියට ජීවත් වෙන කෙනෙක් නම්, ඔයා කවදාවත්
ගැලවීමට නැති කරගන්න බෑ. නැති කරගත්තා නම් ඔයා කවදාවත් ගැලවිලා තිබුණේ නෑ. එච්චරයි කතාව. අඳින්න ඉර එච්චරයි. හරි කෙලින් ඉරක් තියෙන්නේ. කෙලින් ඉරක් තියෙන්නේ. රෝම 8:29-30 පදවල කියනවා මක්කිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳින ගත්තමුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතර කුළුඳුලා වන පිණිස පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්නට පූර්වයෙන් නියම කළ සේක. පූර්වයෙන් නියම කළ උන්වහන්සේ ධර්මිෂ්ඨ කෙරුවා, පවිත්‍ර කෙරුවා, මහිමයට පත් කෙරුවා. දැක්කද? පූර්වයෙන් නියම කරගත්ත කැඳවගත් උන්වහන්සේ ධර්මිෂ්ඨ කෙරුවා, ධර්මිෂ්ඨ කළාය උන්වහන්සේ පවිත්‍ර කරනවා, ඊට පස්සේ පවිත්‍ර කළ බය උන්වහන්සේ මහිමයට පත් කරනවා. ඒක තමයි කතාව. බයිබලේ කතාව ඒකයි. ඉතින් ඒ නිසා අපි කිතු බැතියන් හැටියට එක පේදුරු 1:3 ඉඳලා 5ට කියනවා අපිට ඒ අනර්ග උරුමය ලැබිලා තියෙන මිනිස්සු අය මම ඒ අනර්ග උරුමය කාටවත් මගෙන් ගන්න බැරි, මට ඒක විනාශ කරගන්න බැරි උරුමයකට අපි කැඳවල තියෙන ස්වාමීන් වහන්සේ. එවන් උරුමයක අපි ඉන්නේ. තේරුම් ගන්න. අපේ ස්වාමීන් වහන්සේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසා අන්තිම කාලයේදී එළිදරව්වෙන්ට සූදානම් තිබෙන ගැලවීමට දෙවියන් වහන්සේගේ බලයේ නැදහිල්ල කරනකොටගෙන ආරක්ෂකනු ලබන්නා වූ නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තිබෙන්නා වූ ජරාවට නොපැමිණෙන්නා වූ නොකිදිල්තු පහනවන්නා වූ උරුමයක් ගැන ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මළවුන්ගේ නැගිටීම කරනකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහ දයාව ලෙස අප නැවත උත්පාද කළ සේක. හාලෙලූයා. වාට වගේ ගැලවීම නැති කරගන්න බෑ. ඔයා ඇත්තටම ගැලවිලා නම්, ඇත්තටම ගැලවිලා නම් ගැලවීම නැති කරගන්න බෑ. හුඟක් ඒකළු කියනවා ගැලවීම නැති කරගන්න පුළුවන් කියලා. ඒ බයිබලේ කියනවා බෑ කියලා. ඔයා ඇත්තටම ගැලවුණා නම් ගැලවීම නැති කරගන්න බෑ. මොකද දෙවියන්වන්සිට වඩා ඔයා ලොකු නැති නිසා. හැබැයි දෙවියන් වහන්සේගේ කාර්ය අපිට සදාකාලික ආරක්ෂාව දෙන එක විතරක්ද? සදාකාලික ජීවනය දෙන්න උන්වහන්සේ පොරොන්දු වෙනවා. ඒක විතරක්ද උන්වහන්සේගේ කාර්ය? නෑ. උන්වහන්සේගේ කාර්ය එතනින් එහාට යනවා. මොකද උන්වහන්සේ කාර්ය එතනින් එහාට යන්නේ? උන්වහන්සේව අනුගමනය කරන්නට නොපසුබට උත්සාහය මා තුළ නිතරම ක්‍රියාත්මක වෙන්න සලස්වනවා. ආමෙන්. ඔව්, දෙවියන්සිට ස්තුති වේවා. ඒ නොපසුබට උත්සාහය උන්වහන්සේ සතුටු කරන, උන්වහන්සේ අනුගමනය කරන ඒ නොපසුබට උත්සාහයත් ඇතුළත් මේකට. සදාකාල ජීවනය විතරක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඔබ හරිම භාග්‍යවත් මිනිස්සෙක්, කිතුබැතියෙක් හැටියට මේවා අල්ලගන්න. මේවා හරියට අල්ලගන්න, මේ වචන අල්ලගෙන මේවා තුළ ජීවත් වෙන්න. ආමෙන්. දෙවියන්වහන්සේගේ ජීවිනේ භුක්ති විඳින්න. උන්වහන්සේගේ බැටළුව උන්වහන්සේගේ හඬ අඳුනනවා. උන්වහන්සේ කියනවා මමත් උන් අඳුනනවා, ඒගොල්ලෝ මගේ පස්සේ එනවා කියලා. බැටළුව ඉඳේරවයි අඳුරන්නේ. බැටළුව ඉඳේරව අඳුරනවා. ඔය දැක්කනේ දර වීඩියෝ ක්ලිප් එක. කොහොමද බැටළුව? බැටළුවන්ට ඒගොල්ලෝ පොඩි ටෙස්ට් එකක් කරනවා. බැටළුවව ඉඳේරයි බැටළුවයි අතර සම්බන්ධතාවයේ සෝදිකාන පොඩි ටෙස්ට් එකක් කරනවා. ඊට පස්සේ ඒකෙදී බැටළුව ගොඩාක් ඈත පිටණියක කකා ඉන්නවා. ඊට පස්සේ තුන් දෙනෙක්ව ගෙනල්ලා ඒ තුන් දෙනාට අවස්ථාව දෙනවා. ඒ බැටළුවන්ව මෙතනට අඬ ගහ ගන්න කියලා අවස්ථාව දෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා එක එක විද්‍යාවල් කරනවා, කෑ ගහනවා, ඒව මේව පෙන්නනවා. මක්කිරුවත් බැටළුව නෙමෙයි ඔලු ඉස්සලා බලන්නේ. උන් කකා ඉන්නවා. ඊට පස්සේ ඇත්ත ඉඳේර එනවා. ඇත්ත ඉඳේර ඇවිල්ලා එක විසල් එකයි ගහන්නේ. දැන් ඊට ඉස්සලා අරුන් පුදුම නලා පිම්බා. එකකටවත් ඇවුන් කඳුන්නේ. එක විසල් එකයි ඉඳේර ගැව්වේ ගහලා අඳ ගැහුවා. එක එකගේ නම කියලා එඳේර නම් දන්නවනේ බැටළුවගේ. අඬ ගහනකොට බැටළුවට ගැහුණේ එක පාටම ඔළුව ඉස්සල බැලුවා. බලලා හඬ ආපු පැත්තට එඳේර ඉන්න පැත්තට රැල්ලම දුවගෙන ආවනේ. ඒක හරිම හරිම ලස්සන මේ වීඩියෝ ක්ලිප් එකක්. ඒක ඔයගොල්ලෝ දැකලා නැත්තම් ඒක බලන්න. එඳේරගේ හඬ අහලා ඊට ඉස්සල හිටිය වෘකයෝ, ඊට ඉස්සල හිටිය වෘක වෙස් අඳගෙන හිටිය බැටළු වෙස් මොනවාද බොරු එඳේරු හොර එඳේරු ඒගොල්ලෝ කතා කරන්නේ වැඩ මේ බැටළු වුන් කන් දුන්නේ. සැබෑ බැටළුවෝ බොරුකාරයන්ගේ හඬට ඇහුම් කන් දෙන්නේ නැහැ. සැබෑ බැටළුවෝ සමහරට කැරට් පෙන්නල ගිහිල්ලා වට්ටන්න පුළුවන්. හැබැයි ආපහු ඌ නැගිටලා දුවන රැළට කැරට් පෙන්නල වැට්ටුවට. ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. උන්වහන්සේගේ මේ වචනේ කොච්චර සැබෑද නේද? උන්වහන්සේගේ විනය අපේ ජීවිතයට ගේන විනය, ඒක අපේ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට කොච්චර වැදගත්ද.
මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විනයත් එක්ක කොච්චර අමාරුද. හැබැයි ඒකට හරියට මූණ දීලා ඉස්සරහට යන එක්කෙනා ජය ගන්නෙ. අනිත් එක්කලන්ට නෑ. ඒක හරි අප්‍රසන්නයි. මේ අවස්ථාව දැන් අද දවසේ මේ අපේ සහෝදරයාගේ මේ අවස්ථාව ප්‍රසන්න එකක්ද? ප්‍රසන්න එකක්ද? නෑ. හරිම අප්‍රසන්න අවස්ථාවක් ඒක. හරිම අප්‍රසන්න අවස්ථාවක්. දෙවියන් වහන්සේගේ උපකාරය යට තිබුණ නැත්නම් කවදාවත් යට එක් කරන්න බෑ. එයා ඒක කෙරුවේ දෙවියන් වහන්සේගේ උපකාරය යට තිබුණ හින්දායි. ඉතින් අපේ ආඥාව ඒ උපකාරය තුළ ඉදිරියට යන්න ධෛර්ය ශක්තිය දෙවිඳුන් ඔහුට දෙනසේක්වා කියලා. ආමෙන්. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔව් අපිට මේ විනය හින්දා මිනිස්සු ගොඩක් පැනලා දුවනවා. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දුෂ්කරයි. මේක අප්‍රසන්නයි. විනය තුලින් කරන ප්‍රතිසංස්කරණය. එද යෝනා ඔකට අකීකර වුණා. යෝනා පැනලා දිව්වානේ. යෝනාට කිව්වා නිනෙවේට යන්න කියලා. යෝනා යනවා මෙන්න තාර්ශිස් වලට. නේද? තාර්ශිස් වලට යන ඔක්කොම පහසු කණුත් ලැබුණා යාට. නැවකුත් හම්බුණා, සල්ලිත් තිබුණා, නිින්දත් ගියා. අමාරු කියනවා අකීකර වුණාම නිින්දයක් නැහැ. ලෝ යගේට නිින්ද ගිය යෝනාට. අර මිනිස්සු ඇවිල්ලා උස්සල මූදට විසි කරනකම් මිනිහා නිදි අන්තිමට කෑ ගාලා එළියට එනකම්. ගීතාවලිය 119 67 වෙනි වගන්තිය සහ 71 වෙනි වගන්තිය හරි වැදගත්. අපි මේක නිතර නිතර බලලා තිනවා. මම අදත් ඔබට මතක් කරලා දෙන්නම්. ඒකේ කියනවා මට විපත්ති පැමිණෙන්නට පළමුවෙන් මම මූලාව ගියා. විපත්ති පැමිණෙන්නට පළමුවෙන් මම මූලාව ගියා. ඊට පස්සේ 71 වෙනි වගන්තිය කියනවා. නමුත් දැන් ඔබගේ වචනය මම පවත්වනවා. ඒ නිසා ඔබගේ පනත් ඉගෙන ගන්න පිණිස මට විපත්ති පැමිණුණු එක යහපත. ඔන්න දාවිද්ගේ අවබෝධය. දාවිද් කියනවා මට විපත්ති පැමිණුණු එක යහපත්. ඔබ වහන්සේගේ පනත් ඉගෙන ගන්න පිණිස ස්වාමිනී කියලා. ඉතින් ඉස්සෙල්ලා මුලාවේ ගිහිල්ලා හිටියා කියලා පිළිගන්නවා. හෙබ්‍රේ පොතේ 12 11 වෙනි වගන්තිය කියනවා කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදානයේ පළ හටගන්නේය. එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්න හුනම් නුඹලා පුත්‍රයෝ නොවව ජාතකයෝය. 8 පදය. මේ බයිබල් පද හරි වැදගත්. මේවා මෙනෙහි කරන්න. මේවා මෙනෙහි කරන්න. මේ ක්‍රිස්තියානි ගමනට මේවා නැතුව බෑ. මේ දෙවනංශගේ සිත. දෙවනංශේ මගෙන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ මේක. ආමෙන්. අදීලිවන්තේ කැටියට ප්‍රකාශ කරන පුජ්‍යලේ කවදාවත් එයාගේ සම්පූර්ණ ඔයා බලාපොරොත්තු වෙන පරිවර්තනය නෑ. මොකද අපි පරිවර්තනය වෙමින් යන මිනිස්සු හින්දා. ආමෙන්. දැන් මේ අද දවසේ අපි කරමු මේ කාර්ය, මේ ව්‍යායාම තුල ඔයා එක දිහා බලාගෙන ඉන්න ඇති. හරි පුදුමෙන්, හරි පුදුම දෙයක්නේ පාස්ත මේක. එහෙම දේවල් වෙනවද සභාවේ? ඔව්, එහෙම දේවල් වෙනවා. ඔය උනේ. හැබැයි එහෙම දේවල් වුණාම හරි ගස්ස ගන්න විදිය නේද වැදගත්? නොවෙන්න කිසිම සහතිකයක් නෑනේ. එතන දැන් ඔබ බලන් ඉන්න, ඔබ ප්‍රවේශම් වෙන්න මේ වගේ නෙමෙයි, තව වගේ දේවල් වලට නොඇටෙන්න වග බලා ගන්න. ඒක වාගේ වගකීමයි. ඉතින් කාලෙන් කාලට දෙවියන්වහන්සේ අපිට මේ අවස්ථාවල් දෙනවා. සභාව උන්වහන්සේගේ කියලා පෙන්වන්න. උන්වහන්සේගේ මේ වැඩ කරන මිනිස්සු සැබෑ ඉඳේරු කියලා පෙන්වන්න. ඒකයි දෙන්නේ මේ කාලෙන් කාලට මේවා. ආමෙන්. දැන් ඔය ඉතිසලත් මේවා, ඔය ඉතිසලත් කාලක කීපයකදීම වාගේ දේවල් වුණා. උනාම අපි ඒවට ඒගොල්ලන්ට කිව්වා මේ වෙලාවට කෙනෙක් විසඳන්න, හරියට විසඳන්න. එතකොටයි අපිට ආව ආදරෙන් බාර ගන්න පුළුවන්. නැත්තම් බාර ගන්න බෑ වාව. හරියට විසඳන්න එන්නේ. අනාචාරකම් කරලා වැරදි විවාහයන් වලට ගිහිල්ලා එහෙම භුක්ති විඳින්න පටන් ගත්තොත් අපි වහාම විනය ගෙනල්ලා තියෙන ඒගොල්ලන්ට. වහාම. ඒ පිළිවෙල විනය අපේ කම වැඩක් නෙමෙයි. ඒක දෙවිඳුන්ගේ වැඩක්. දෙවිඳුන්ගේ වැඩේට අපි කීකරු වීමක්. එච්චරයි මෙතන අපි වෙලා තියෙන්නේ. ආමෙන්. ඔව්, මම දැන් මේ සභාවේ වැඩිමාල්ලෙක් හැටියට, සභාපාලකවරයෙක් හැටියට මගේ වගකීම ඒක. ඒකට මට තරහ තිරන්නේ නැහැ. මගේ පුතාද, මගේ දුවද, මගේ භාර්යාවද මට නෑ, තරහ තිරන්නේ නැහැ මට ඒක ගැන. තරහ තිරන්නේ නැහැ. මේක දෙවියන් වහන්සේගේ වැඩක්. මේක මගේ වැඩක් නෙමෙයි. ආමෙන්. එතකොට මට ඔයාගේ හිත දිනාගෙන ඉඳලා වැඩක් නැහැ. ඕන එකක් කරලා උප්පර වැටි දාලා ඔයාගේ හිත දිනාගෙන ඉන්නේ නැහැ මං එහෙම. වැරදි නම් කෙලිම අර ගහව කිව්වා වැරදි කියලා. එච්චරයි. එතකොට මගේ පැත්තෙන් ඔයා වැඩ කරන්න ඕනෙත් එහෙමමයි. මට ආරක්ෂාව තියෙන්නේ එතකොටයි. ඉතින් අපි මේකෙදි කියවන මේ පද හරි දන්නවද? අපේ පරිවර්තනය වෙමින් යනවායි අපි. ආමෙන්. අපි පරිවර්තනය වුණේ නැත්නම් දවසකදී අපිට ස්වාමීන් වහන්සේ කියමං උඹව අඳුරන්නේ නැහැ කියලා.
මතව හතේ කියන්නේ විසිය කේදල විසිතුන්ට මං ෝ කවදාවත් අතුරන්න ස්වාමිනි මං හාස්කම් කෙරවා අරක කෙරවා මේ කෙරුව බවන්ත ඉදිරිිය මං ඔබ අඳුරන්න කවදුඹ ස්වාමිනාන්සේ හන්ඩයන් අදවසකදී. එක නිසා අපි ස්වාමීන් වහන්සගේ වචනයට කීකරු වෙලා යටත් වෙලා මේ ගමනේ නේද. ස්වාමීන් වහන්සේ ඉදිරිී බායන් වෙවුලුමින් යන් දාවිත්ත විරුද්ධව දෙවියන් වහන්සේ නාතැන් වවනවා පණිවිඩය කියන්න. අමාරු පණිවිඩයක් ඒක නාදන්ට කියන්න වුණා නාදන් එක තමයි අපි දේශනා කරන හැටියට. ඕගලන් කංකුචි කවන කතන්දර මෙතන්දි කවත් දාවත් මේකෙන් ඇහෙන්න ඇවයාට මට තිය හරි අමාරු පණිවිඩයක් ඔගලත් එක බෙදාගන්න ඒ අමාරු පණිවිඩ මට අදාල කරනයි මට වාට කියන්න තියන්නේ පණිවිඩේ මට අදාල කරගන්න නැතු ඒ පණිවිඩේ වාට කිව්වොත් එක වැදි බණයක් විතරයි වැදි බණ. එන්සමගේ ප්‍රේමාන්ත සහෝදරය සහෝදරිය අපිට විශාල මිලක් ගෙවන්න තියෙන අපි මේ කරන සේවය තුළ එන්ස අපි ගැන යාඥා කරා අපිට ඔබගේ යාඥා ඕනි අපි ආරක්ෂා වෙන පිණිස. මම මෙහෙම දේශනා කිරුවට පස්සේ මම නොවැටෙන්න වග බලා ගන්න ඕනි මම ඉති යාඥා කරන්න මම නොවැටෙන පිණිස මෙහෙම දේශනා කිරුවට පස්සේ මොකද මං නියෝජනය කරන්නේ ස්වාමීන් වහන්සේව ස්වාමීනාන්සේව නියෝජනය කරගෙන මං ඔබට වචනේ තියෙන දේ ප්‍රකාශ කරනකොට ඔබ ඒකට කීකරු වෙන්න ඒ දෙවියන් වහන්සේගේ වචනයයි. ආමෙන්. ඒකට වා කීකරු වෙන්න එක වා මට කීකරු වෙන එකක් නෙමෙයි වා දෙවියන් වහන්සේට කීකරු වෙන එකක් වචනේ අහලා ඒකට අවනත වෙනකොට. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ තුළ මේ හරි දේ කරන්න හැමතිස්සෙම පියවර ගමු. මේක නාතන්ට ලේසි පැවරමක් වුණේ නැහැ. මේක මහා අමාරු පැවරමක් නාතන්ට. දවසක් මගේ දේවගැත්තුමා මට දුන්නා පැවරුමක්. එයත් එක වැඩ කරපු අනිත් සභාපාලක කැරලි ගහන තැනකට ඇවිල්ලා එයා වැරදි වැඩ කර කර ඉඳලා කැරලි ගහලා. කැරලි ගහනවා කියන්නේ දන්නවද මොකද්ද කියලා? ඔව් කැරලි ගහන එක දන්නවනේ අපි ඊයේ සාකච්ඡා කරේ කැරලි ගහන එක. ඔව් මෙයා කැරලි ගහ හිටියා. පස්සේ මේ පාස්ටර් මට අඬ ගහලා කිව්වා මගේ දේවගැත්තුමා මට අඬ ගහලා කිව්වා ලකි ඔයා යන්න ඕනේ අද ඒ රැස්වීමට. එයා ඒ රැස්වීම කරන්නේ නැහැ. ඔයා ඊයේ රැස්වීම කරන්න ඕනේ. දැන් එයා මගේ සුපර්වයිසින් පාස්ටර්. මාව සුපර්වයිස් කරන පාස්ටර්. දැන් මම ගිහිල්ලා එයාට කියන්න ඕනේ මමයි රැස්වීම කරන්න කියලා මම එයාට අදකෙන් කියලා කියන්න ඕනේ. එයා මගේ සුපර්වයිසින් පාස්ටර්. ඒ වෙනකොට මට ඒ පැවරුම දුන්නේ අපි දෙන්නගේම පාස්ටර්. දෙන්නටම උපදෙස් දෙන්නා වූ දේවගැතිතුමා තමයි ඒ පැවරුම දුන්නේ. මං එයාට කීකරු වුණා. මං එයාට කීකරු වෙලා මං යනකොට රැස්වීම ඔක්කොම ලෑස්ති කළා. මිනිස්සු ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. එයා බලන් ඉඳලා මං එනකම් මං ගියේ ගමන් එයා කිව්වා ලකි ඔයා මේක කරන්න මේක කරන්න මගේ සුපර්වයිසර් පාස්ටර්නේ. ඔයා මේක කරන්න මේක කරන්න කියලා මට එයා කිව්වා. මං කිව්වා පාස්ටර් සමා වෙන්න. මේ රැස්වීම අද කරන්නේ මමයි. උඹ යකාගෙම නියන්න බංක මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා මට කිව්වා. උඹ යකාගෙම නියන්න කියලා. එනේ අපි දෙන්න යාළුයි එකයි එහෙම කතා කරේ හොඳේ ඔයාලා වැරදියට ගන්න එපා. ඒක මට කිව්වා උඹ යකාගෙම නියන්න බං මොකද්ද ඒ කිව්වේ කියලා. මං කිව්වා නෑ සොයන්සෝ ඒ පාස්ටර් මට කිව්වා මේ රැස්වීම මට කරන්න කියලා. එතකොට මම මේ රැස්වීම කරන්න ඔයා මට අවසර දෙනවද නැත්නම් මං ආපහු යන්නද? මගේ දිහා බලන් හිටිය ටිකක් වෙලා හ්ම් කියලා මිනිහා ගියා පස්සට. ඊටසේ මම ගීතිකා දෙක තුනක් කියලා වචනේ වේදාගෙන කළා ඉවරලා මම ගිහිල්ලා ආපහු ගණන් දීමක් කරුවා මාව යවපු සභාපාලකතුමාට. මං එයාට කිව්වා පාස්ටර් මං ඔබතුමා කිව්ව එක කෙරුවා. දැන් ඔයා සේවය කරනකොට අන්න එහෙම විශ්වාසවන්ත වෙන්න. සේවය කරනකොට දැන් මමත් ඔයත් එක්ක සේවය කරනකොට මං ඒක බලාපොරොත්තු වෙනවා. ඔයා විශ්වාසවන්ත වෙන්න. මොකද මම මෙතන සේවා බාර සභාපාලක. ඉතින් අපේ තියෙනවා රැස්වීම් බර ගණනාවක් සුමානයක් ඇතුළේ සිද්ධ වෙන. මේ වෙලාවේදී තව බොහෝ තැන්වල රැස්වීම් යනවා. මේ අපේ සභාවේ අධීක්ෂණය යටතේ. ඉතින් ඔබට සේවා බාර සභාපාලක හැටියට ඒ සභාපාලකවරුන්ට මම මේ කියන්නේ එකඟ වෙන්න. නැත්තම් කියන්න අපි යාඥා කළා ඔයාලට ඔයාව නිදහස් කරන්න ඉච්චරයි. කවුරු වුණත් කොච්චර බඩ බැඳගෙන ඉන්න යාළුවා වුණත් කරන්න දෙයක් නැහැ. ඕක තමයි නියමය. ඒක බයිබලයයි. ආමෙන්. ඒක බයිබලයයි. ඉතින් ඒක නිසා අපි මේවා ගැන තදින් ක්‍රියා කරන්න මේවා නෑ හරියන්නේ නැහැ. ඔය දන්නවද මේ හරි දැන් බලන්න හෙරොඩ් රජුණුවගේ කාලේ ලොකු ප්‍රශ්නයක් නේ උනේ. කාටද ඒ ප්‍රශ්නේ උනේ? යොහන්ද බෞතිස්තට. යොහන්ද බෞතිස්තට කියන්න දෙවියන් වහන්සේ පෙළඹෙව්වා. මෙයා දැන් ඉන්නේ එයාගේ භාර්යාවත් එක්ක නෙමෙයි. එයාගේ මල්ලිගේ භාර්යාවත් එක්කයි මෙයා ඉන්නේ. කියන්න එක කියලා කිව්වද? යොහන්ද බෞතිස්තට කිව්වා. යොහන්ද බෞතිස්තට ඒක කිව්ව ගම මොනවද දැනගන්නේ? යොහන්ද බෞතිස්තගේ බෙල්ල ගියා.
හෙරොද්ගේ කතාව ඔයදන්න ඒක තියෙන්නේ මතය සුභාරංචි 14 තුන්වෙනි පදේ ඉඳලා 10 වෙනි පදයට හෙරොද්ගේ කතාවේ. ඊට පස්සේ හෙරොද් හොඳටම බීලා එයාගේ මේ අනියම් බිරිඳගේ දුවගේ බර්ත්ඩේ එක ගන්නවා. බර්ත්ඩේ පාටි අනියම් බිරිඳගේ දුවගේ බර්ත්ඩේ පාටි ගන්නකොට අනියම් බිරිඳගේ දුව ලස්සන කෙල්ලෙක් ඇවිල්ලා හොඳට නැටුවා. නටපුවම රජුරන්ට හරියට හිත ගියා මේ කෙල්ලට. ගිහිල්ලා අඳ ගහලා කිව්වා දුවේ මොනවද වට ඕනේ? ඕන එකක් ඉල්ලන්න. රාජ්‍යයෙන් භාගයක් වුණත් මං ඔයාට දෙන්නම් කිව්වා. ආ. එතකොට මේ දුවට හරි සන්තෝෂයිද? දුව අම්මගෙන් ගිහිල්ලා ඇව්වා අම්මේ රජතුමා මෙහෙම කියනවා මොකද්ද මං කියන්නේ? අම්මා කිව්වා ඉල්ලන්න යොහන් ද බෞතිස්සගේ බෙල්ල. යොහන් ද බෞතිස්සගේ බෙල්ල ඉල්ලන්න කිව්වා ඔළුව. ඊදැසි මේ කෙල්ල ගිහිල්ලා රජුරන්ට කිව්වා මට යොහන් ද බෞතිස්සගේ ඔළුව ගේන්න ට්‍රේ එක තියලා කියලා. යොහන් ද බෞතිස්ස එතකොට හිරේ. මේ රජුරෝ පොරොන්දු වුණානේ දැන්. ඇරිය සොල්දාදෝ. ඇරලගේ හිරගේ දිව බෙල්ල කපලා ට්‍රේ එකක තියලා ගෙනල්ල දුන්නා. දැන් මේ නාදන්ටත් මේ බෙල්ල ගහලා යන වැඩක් මේක. රජුරන්ට කිව්ල මෙහෙම කියන්න කිව්වා මේක බෙල්ල ගහලා යන වැඩක්. හැබැයි නාදන් එක කෙරුවා. අපිට දෙවියන් වහන්සේ කිව්වම අපි ඒකට නිදහස් කරලා කියනවා අපෝ එහෙම කිව්වොත් එමේ සහෝදරයාට දුක හිතෙයි. එයාට ලැජ්ජා හිතෙයි. පව් වැඩේ එයා අපිව දාලා යයි. එතන පොඩ්ඩක් ඒක බාල කළා අපි කියමු. බාල කළා. බාල කළා කියමු. නෑ බාල කළා කියන්න බෑ. ඒක ඒ විදිහට කියන්න ඕනේ. ඒ විදිහට කිව්වේ නැත්නම් ඒක ඒකත් එක්ක මම හරියට ගනුදෙනු කරගන්නේ නැහැ. ඉතින් මෙන්න මේවා තමයි මේකේ තියෙන බරපතල ඉනේ අනාගත වස්තුවරේකට රජතුමාට මේ වගේ කතා කරන්න හැකියාවක් ලැබුණේ කොහෙන්ද? රජුරුවන්ගේ රජුරුවන්ගෙන්. ආමෙන්. ඒ රජුරුවන්ගේ රජුරුව ව්‍යායාමත් එක්ක ඉන්නේ. ඉතින් මොකද ඒ හයිය අපිට නැද්ද? ඒ කියන දේ කරන්න ඒ හයිය අපිට නැද්ද? ඒක කරමු අපි. ආමෙන්. ඒක කරමු. මොකද දන්නවද ස්වාමීන් වහන්සේ තවමත් ඒ නොමග ගිය ඉබාගාතේ යන ප්‍රශ්නවලින් හැංගෙන වරදෙන් බේරිලා යන්න උත්සාහ කරන මිනිස්සු වෙතට අදත් පණිවිඩකාරීන් වේවනවා. ඒ පණිවිඩකාරෙක් තමයි මමත් අද ඔබට ස්වාමීන් වහන්සේ වේවනවා පණිවිඩකාරීන්ව. ඉතින් ඔබට අද මම පණිවිඩකාරෙක් ස්වාමීන් වහන්සේගේ පණිවිඩේ අරගෙන ආපු. ආමෙන්. අපිට දෙන විශාල රාජකාරියක් මේක. ඔයාලට මම කියන්නම්. ඒකයි මම කියන්නේ වැඩේම අපිට යාඥා කරන්න. මේක අමාරුයි අපිට. මොකද අපිත් මිනිස්සුනේ. අපිට මිනිස්සු ගැන දුක හිතෙනවා. නේද? අපිත් මිනිස්සු හින්දා. ඒ නිසා අපිට තියෙන ලොකු රාජකාරිය දෙවිඳුන් දීලා තියෙන කරන්න. ඒක කරන්න ඕනේ. මේ වැඩිමහල්ලන්ගේ විශ්වාස මෙහෙවර ගැන 1 පේදුරු 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 5 තුල පැහැදිලිවම කියනවා. 1 පේදුරු 5 පළවෙනි පද 5 තුල වැඩිමහල්ලන්ගේ විශ්වාසන්ත සේවය ගැන. ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. එක එක හේතු කාරණා උඩ. මොකද ක්‍රියාපොතේ 20:28 කියනවා දෙවියන් වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලයට ගත් තමන්ගේ සභාව පෝෂණය කරන්න ශුද්ධාත්මයන් වහන්සේගේ යම් රැළකී නුඹලා නායකයන් කොට නියම කළසේක්ද ඒ මුළු රැළ ගැනත් නුඹලා ගැනත් ප්‍රවේසම් වෙයල්ලා කියලා බයිබලයේ කියනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය අපි හැමතිස්සෙම වරද කළ වැටුණු කෙනාට උදව් කරන්න ඕනේ නැගිටින්න. හරි විදියට හැබැයි කාපට ඇතුළට හංගලා නෙමෙයි. මොනවා කරන්නද කමක් නැහැ ඔන්නේ ගණන් ගන්න එපා ඔ කොහොම යන් කියලා කියන්න බෑ මට. එහෙම කියන්න බෑ. දැන් මගේ මේ සහෝදරය මාත් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරන දේව සභාවේ මගෙත් එක්කම ඉන්නේ දේව සභාවේ. හංගන්න බෑ. ඒක ඒ විදිහට මුණ ගස්වන්න ඕනේ. ඒකත් එක්ක හරි විදිහට ගනුදෙනු කරන්න ඕනේ. නැත්නම් එයාට ජීවිතේකුත් නැහැ මට ජීවිතේකුත් නැහැ. ඉතින් ඒක නිසා අපි ඒක ගැන ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද දෙවනාසිකේ වචනේ ඒකයි. වරද කළ අයින් එක්ක අපි ක්‍රියා කරන්න ඕනේ විදිය ගැන බයිබලයේ කියලා දෙනවා. මතේ 18 15 පදේ ඉඳලා 20 පදයට වරද කරපු කෙනත් එක්ක කොහොමද අපි මේ ගනුදෙනු කරන්නේ? ඉස්සලම යාට කතා කරන්න. එයා පිළිගත්තේ නැත්නම් තව දෙන්නේ 3 එක්ක කියලා කතා කරන්න. ඒ සාක්ෂිකාරයෝ ඉදිරියේ පිළිගත්තේ නැත්නම් මුළු සභාවටම කියන්න. මුළු සභාව කියන එකම පිළිගත්තේ නැත්නම් එයා විජාතිකයෙක් වේවා නුඹට. ඒක තමයි යේසුස් වහන්සේගේ ක්‍රියාව. යේසුස් වහන්සේ අපිට කරන්න කියන ක්‍රියාව ඒකයි. මතේ සුභානංචි 18 15 ඉඳලා වස්සේ එහෙම තමයි අපි වරද කර අයින් එක ක්‍රියා කරන්න ඕනේ. ඒක වගේ පුරුෂයා වෙන්නදී, භාර්යාව වෙන්නදී, ළමයි වෙන්නදී, දේව සභාවේ අනුගාමිකයෝ වෙන්නදී, වැඩිමහල්ව වෙන්නදී ඔක්කොම එකයි. ඔක්කොම එකයි. මේකේ වෙන හැන්දක් නැහැ බෙදන්න. එක එක හැඳි නෑ. පොල් කටු හැඳි, රිදි හැඳි, අර හැඳි, මේ හැඳි, ඒවා ඒ හැම හැඳි නෑ. එක හැඳයි.
වර්දනද එක හැඳ ලින් බෙදන්න බෑ එක හැන්දයි. ඒබ්‍රපත දාය විසිතර කියන ප්‍රේමයට යහපත් කියයාල පොළමවන පිස එකනිකා ගැන නිතරම හිතේ තියාගෙන එකන එකෙන ඉදිරියේ ආදර්ශයක් ඇතුව ජීවත් වෙල්ලා කියලා. ආමෙන්. ඔව් රෝම පහළුවේ 14 වෙනි පදය කියන මාගේ සහෝදරී නුඹලාම යහපත්කමින් පිරි සියලු දැනගැන්මෙන් පූර්ණව එකිනෙකාට දැනුමුතුකම් දෙන්න පොහොසත් වූ අය බව මම ඒකාන්තයෙන්ම දනිමි. අනේ මටත් ඒක කියන්න පුළුවන් නම් ඕගොල්ලෝ ගැන. පාවුලතුමා ඒක රෝම වාසීන් එක්ක ගැන කිව්වා. යාකොබුගේ 5:20 වගන්තිය කියන පෞකාරිකු තමගේ මාර්ගයෙන් මුලාව හරවා ගන්න මුලාවෙන් හරවා ගන්න තැනත්තා ප්‍රාණයක් මාරයෙන් මරණයෙන් ගලවා පෞරාශියක් වසන බව ඔහු දැනගනීවා. යාකොබුගේ 5:20 වගන්තිය. ප්‍රේමන්ත සහෝදර සහෝදරිය හිතෝපදේශය 27:5-6 කියන ප්‍රසිද්ධිය තරවටු කිරීම සංගීවි තිබෙන ප්‍රේමයට වඩා හොඳයි. මිතුරෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ. ඒත් සතුරාගේ සිඹීම අධිකව තිබේ කියලා. දැන් අද උදෑසනවා දැකපු දේ ප්‍රසිද්ධියේ තරවටුවක්. වදන්නාද? බයිබලයේ කියන්නේ මේ ප්‍රසිද්ධියේ තරවටුව හොඳයි හැංගිච්ච ප්‍රේමයට වඩා කියලා. එතකොට තමයි අපිට දෙවනාංශයේ මග යන මිනිස්සු වෙන්නේ වයිමමයි. නැත්තම් නැහැ. ලෙවි කතාවේ 19:17 පදේ කියනවා නුඹේ සිතින් සහෝදරයාට වෛර නොවන්න. ඒ කියන්නේ නම කපලා දාන්න එපා. නුඹේ අසල්වාසියාගේ හේතුවෙන් නුඹේ නුඹ පාපය නොදරන පිණිස සැබවින් ඔහුට තරවටු කරන්න. එකද සැබවින් ඔහුට තරවටු කරන්න. මොකද ඔයත් ඒ පාපෙට පංගුකාරයෙක් නොවන පිණිස. ඉතින් මේකෙදි මට මතක් වුණේ අපි අධ්‍යයනය කරනකොට මම මගේ තියෙන අකමැත්ත සහ බයෙන් මම ජය ගන්න ඕනේ. මගේ අකමැත්ත මම ඒක නොකිය ඉන්නේ. මට බෑ ඒක කියන්න. මම කොහොමද යාට මේක කියන්නේ? ඒක මගේ අකමැත්ත. සහ මගේ බය. යා මත් එක තරහ වෙයි. මම කොහොමද මේක කියන්නේ? ස්වාමීන් වහන්සේ මට කියන්නේ උඹගේ අකමැත්තයි උඹගේ බයයි දැන් ජය ගනි මගේ තුල. මං නුඹ තුල ඉන්නවා. ආමෙන්. ඔව් ඒක කරන්න. ඒක කරන්නයි ස්වාමීන් වහන්සේ මේ අඬ ගහන්නේ අපිට. හැම පෞකාරයකම අවසානයේදී මේ දාවිත් වගේ ප්‍රතිචාරය දක්වන්නේ නැහැනි ප්‍රේමවන්තේනි. දැන් මෙතන තව ඌ වගේ වැරදි කරන අය මේ මගේ සහෝදරයා වගේ ප්‍රතිචාරය දක්වනවද? නෑ හුඟක් ඒගොල්ලෝ මම දැකලා තියෙන තැන දාලා දුවනවා. මේ කොහෙද දුවන්නේ? අවසානයේදී කුරුසේ හතුරෙක් වෙලා නවතිනවා එච්චරයි. හැමෝම මේ විදිහටම ප්‍රතිචාරය දක්වන්නේ නැහැ. දැන් ඔයා දැක්ක මේ සහෝදර ප්‍රතිචාරය දක්වපු එක. ඒ විදිහට ප්‍රතිචාරය දක්වන්නේ නැහැ හුඟක් අය. හුඟක් අය කරන්නේ තන මාරු කරනවා. පුල්ලියෙම්මයි. තන මාරු කරනකොට පුල්ලිය මාරු වෙනවද? පුල්ලියෙම්මයි. කැලේ මාරු කරනකොට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කිව්වේ. ඉතින් ඒක නිසා මේව ගැන හොඳ අවබෝධයකින් ගන් අපි නේද? හැම කෙනෙක්ම එක විදිහට ප්‍රතිචාරය දක්වන්නේ නැහැ. ඉතින් ඔබට ලැබෙන අවස්ථාවේදී ඔබ හරි ප්‍රතිචාරය දක්වන්නේ ස්වාමීන් වහන්සේගේ උපකාරය ඉල්ලන්න. ආමෙන්. අපි ඉන්නවා ඔබත් එක්ක එතකොට ඔබට උදව් කරන්න ඒක ජය ගන්න දෙන්න. ආමෙන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. නිඳා කරන්නෙකුට අවවාද කරන්නා තමාට ලැජ්ජාවද දුෂ්ටයෙකුට තරවටු කරන්නා තමාට කැලලක්ද පමුණුව ගන්නේය. නිඳා කරන්නෙකුට තරවටු නොකරන්න. එසේකලොත් ඔහු නුඹට වෛර වෙයි. ඥානවන්තයෙකුට තරවටු කරන්න ඔහු නුඹට ප්‍රේම කරයි. හිතුපදේශය 9:7 වගන්තිය. හරි වැදගත් නේද මේ උපදේශ අපිට? හිතුපදේශයේ 15:12 වගන්තිය කියනවා නිඳා කරන්න අවවාද ලබන්නට කැමති නැත. ඔහු ප්‍රඥාවන්තයන් ළඟට එන්නේ නැත. නිඳා කරන්න ප්‍රඥාවන්තයා ගාවට එන්නේ නැහැ. ආවොත් අපිට කියයි එක කියයි මේක කියයි නේද? හොයන්න ඕනේ නැහැ. හැබැයි මම දැක්ක මගේ සහෝදරයා මට කෝල් එකක් දීලා මට කිව්වා පාස්ටර් මට පොඩ්ඩක් හම්බ වෙන්න පුළුවන්ද පාස්ටර්ව? මං කෝ පුළුවන්. වෙලාවත් මන් දුන්නා. එයා වෙලාවට ඇවිල්ලා හිටියා. අපි ඉඳගත්තා. අපි කතා කරුවා. පැහැදලා දුන්නා. අවබෝධ වුණා. තීරණයක් ගත්තා. එච්චරයි කරේ. ඕගොල්ලෝ ඕක කරන්න තුනා හැංගි හැංගි දුවන්න එපා. කොහෙවත් ඔයාට යන්න ගමනක් නැහැ. එතකොට ඔයා වරද්දගෙන මෙතන ඉන්නවා නම් වැරදිච්ච තැනට ගිහිල්ලා හදන්න ඒක. ලැජ්ජාවයි මහන් තත්ත්වකමයි පැත්තකට දාලා. මට ලැජ්ජයි. එහෙම ගිහිල්ලා කොහොමද ආයි කරන්නේ? අපි වායි පිළිගනීද? ඔව් ගිය ගමන් එහෙම ඔයාට ආයි පිළිගැනීම හම්බ වෙන්නේ නැහැ. ඒ පිළිගැනීම වෙන ඉන්න රැඳිලා. දැන් මගේ සහෝදරයාට ඒ වගේ පිළිගැනීමක් ආපහු දෙනවද? එයාව දැන් මෙතන මම පාවිච්චි කරනවද ඒ හිටියෙත් විදියටම? නැහැ.
මාරික යන්න වාගිල මොකක් කරි කරන්න. වාට මගෙන් එන්න පුළුවන් උපකාරයක් උදව්වක් තියෙනවා මම වාට උදව් කරන්න. හැබැයි নমස්කාර කරන්න ඇවිල්ලා. එතකොට තැන හදාගත්ත ආපහු. එතකොට දවසක් යාට ආපහු එයි ඒ සේවය කරන්න ආපහු. බලපෑමෙන් යුක්තව. හාලෙලූයා. ප්‍රේමන්තනි මෙන්න මේමයි දේව සභාවේ වැඩ කරන්න ඕනේ. උඩගෙඩි දෙන්න එපා මිනිසුන්ට වරද කරගෙන එහාට මෙහාට දුවදුව බේරි බේරි ඉන්න. වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. ඔය දෙවනාසිකෙන් ගොය හැංගන්නේ. ඒතර දෙවනාසිකෙන් හැංගෙනකොට ඔයාට ඒකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. තරවටු කරනකොට අවවාද කරනකොට අපි පිළිගන්නවද? සමහරුන්ට තරවටු කරනකොට අවවාද කරනකොට පිළිගන්නේ නැහැ. ඒකට නිදාසකරණා කියලා තරවටු කරන කෙනාට අනිනවා. වර්ධන අවවාද දෙන කෙනාට අනිනවා. එහෙමයි කරන්නේ. මම දැකලා තියෙනවා මගේ මේ සේවයේ ගොඩක් අවස්ථාන වල මගේ වට මූණ දීලා තියෙන්නේ. අවුරුදු 40න්නේ දැන් සේවයේ මම. ඉතින් සෑහෙන දේවල් මම තිනවත් එක මේවා කියන්න. මම මිනිස්සුත් එක්ක වැඩ කරලා තියෙන මිනිස්සෙක් නේ. අදත් වැඩ කරනවානේ මේ ඔගොල්ලොත් එක්ක මම වැඩ කරනවානේ දැන් මේ. හරිද නේද? සෑහෙන දෙවනස් අත්දැකීම් දීලා තියෙන. ඉතින් තරවටු කරනකෝ අවවාද කරනකොට ඔය පිළිගන්නවද ඒවා? පිළිගත්තොත් ඔයාලට හොඳයි. මොකද මම තරවටු පිළි අවවාදේ වාර දෙන්නේ මම ඒක පිළිපැදලා හොඳේ මම ඒක පිළිපදිමින් මං ඒක ගේන්නේ මගේ ආදර්ශයත් එක්ක මං ගේන්නේ ආදර්ශය නැත්තම් මං කියන වචන වලට හිස් ගොඩක් විතරයි හැබැයි ආදර්ශය තියෙනවා නම් වාට ප්‍රතික්ෂේප කරන්න බෑ හිත උපදේශයේ 17 10 කියනවා අඥානයෙකුට පහර 100කට වඩා නුවණ ඇත්තෙකුට තරවටුව වදිනවා කියලා මොකද්ද පාස්ට බන්දු අර කතාව නරියට ගහපුවම වලහයි ඉගෙන ගත්තද නැත්නම් වලහට ගහපුවම නරියයි ඉගෙන ගත්තා නරියට ගැහුවේ මොකද නරියන්නේ අරක තුනට බෙදුවේ නරියට දුන්න සිංහ පාරක් එතකොට වලහට තරු විසි වුණා ඊට පස්සේ වලහට කිව්වා බෙදපන් ඔබ දැන් මේක කියලා සිංහයානේ එතකොට කිව්වා රාජතුමනි මේක උදේට මේක දවල්ට මේක රැට කියලා අන්න මගේ එක අන්න හරි කොහෙන්ද මෙහෙම ඥානයක් පහළ වුණේ කියලා ඇහුවා ඊට පස්සේ කිව්වා නරියත ගහපු එකෙන් තමයි මට මේක මතක් වුණේ කියලා. අන්නාරි ඒකට වැදගත්. කොහෙන්ද මේ වගේ ඥානයක් උඹට පහළ වුණේ කියලා සිංහානවා. එතකොට බලා කියන ආරයට ගහපු එකෙන් තමයි මම ඉගෙන ගත්තේ කියන්නේ. දැන් ඔයගොල්ලෝ දැක්කා ආරයට ගහපු එකෙන් ඉගෙන ගන්න දේවල් අද ඕනේ තරම් තියෙනවා. ඒක නිසා කරුණා කරලා මේවා අල්ලගන්න. මේවා අල්ලගත්තොත් ඔයා ගොඩ වා බුදුම සාක්ෂියක් වෙයි. බුදුම බලපෑමක් ඇති කිතුණෙක් වෙයි. ආමෙන්. උදේනන්තරි ස්තුති. ඒකනේ මම වාඩි කියන්නේ මෙතන සම්දර්ශන නැහැ. මෙතන අපිට තියෙන වචනයේට කීකරු වෙලා වචනයේට එකඟව වචනයේ පිළිපදින්නව මිනිස්සු ඇටියට ගමනක් යන තැනක් මෙතන. සම්දර්ශන නැහැ මෙතන. ඒව නැහැ. කොට ඒව බලන්න ඕන ඕනේ තරම් එළිය තියෙනවා තමයි මෙහෙ නැහැ ඒව. මෙහෙ නැහැ සම්දර්ශන. මේ සම්දර්ශන නැහැ. ඉතින් ඒක නිසා එක එක ඔය කලාපෝල තියෙනවා එක එක කලාපෝලට ගියා මේවා බලන්න පුළුවන්. මේ කලාපේ එක නැහැ. අපි පාපේ ඉන්නකොට ඒ පාපවලට මූණ දෙන්නට තරම් අපිට ධෛර්ය ශක්තිය දෙන ආදරය කරන මිනිස්සු අපිට ඕනේ. දැන් මං එහෙම ආදරය කරන සහෝදරෙක් තමයි උනේ මගේ සහෝදරයාට. එයා එක පිළිගත් ඉඳ හොඳයි. ඒකින්ද එයා ආදරය අත්දකින්න ඉස්සරහටත්. පෙරට වඩා. ආමෙන්. පෙරට වඩා ආදරය අත්දකින්න. මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ. එහෙත් සතුරෙකුගේ සිඹීම අධිකව තිබේ. හිත උපදේශය 27:6 වෙනි වගන්තිය. ඉතින් දෙවියන් වහන්සේ නොමගගේ දාවිත්ව ලූ බැන්දා. දෙවියන් වහන්සේ නාදන් වේවනව කතා පාපේ එලිදරව් කරන්න. ඊට පස්සේ නාදන් කරන වැඩේ කතාවක් කියලා පාපේ එලිදරව් කරනවා. එතෙන්දී දෙවියන් වහන්සේ දාවිත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා එතන ඉඳලා. ඊට පස්සේ කඩුව ගෙදරින් අයින් වුණේ නැහැ. ගොඩක් ප්‍රශ්න වලට යට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපි දකින්නේ දෙවියන් වහන්සේ තුල එයා ගත්ත හරි තීරණය නිසා එයා ස්වර්ගය අහිමි කරගත්තේ නැහැ. පොළවේ එයාට ගොඩක් වද හිංසාවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හරි දේ කරනකොට අපිට මුහුණ දෙන්න වෙනවා නේද අමාරුකම් වලට. හරි දේ කළා වට ඔක්කොම පහසුවෙන් වෙන්න බෑනේ. හරි දේ කරන්න අමාරුයිනේ. නේද? හරි දෙයක් කරන එක අමාරුයි. ඉතින් ඒක නිසා හීබ්‍රියු පොතේ අපිට මතක් කරලා දෙනවා නුඹලාගෙන් කිසිවෙක් පාපේ රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස අදයි කියන තෙක් දවස් පතාම එකිනෙකාට අවවාද කරන්න කියලා. හීබ්‍රියු පොතේ 3:13 වෙනි වගන්තිය. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි අපි එකිනෙකට මූණ දෙන්න තියෙන
ප්‍රශ්නවලදී එකිනෙකට උපකාරයක් අවවාදයක් දෙන්න පුළුවන් නාදන් කෙනෙක් වෙන්නවා කැමතිද? කැමතිද ඒ වගේ නාදන් කෙනෙක් වෙන්න? නැත්නම් ඔයා කියන අම්මෝ ඕවා කියන්න ගිහලා මට යාළුකමක් නැති වෙනවා, මට හොඳ නැහැ, මට බෑ ඔක කරන්න. නිදහස් වෙන්නේ බයගුළු ආත්මෙන්, නිදහස් වෙන්නේ වංචාකාර ආත්මෙන්, මිනිසුන්ගේ සතුටු කරන ආත්මෙන්. වා මිනිසුන්ගේ සතුටු කරන්නෙක් නම් ඔයාට කවදාවත් දෙවෙනාංශිකේ මෙහි කරුවෙක් වෙන්න බෑ. ගලාති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. කවදාවත් වෙන්න බෑ. ඔයාට දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ මිනිසුන්ගේ සතුටු කරනකොට. හැබැයි දෙවියන් වහන්සේව සතුටු කරොත් හතුරන්ව පවා වත් එක්ක මිතුරු කරන බවට බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා. ආමෙන්. මේවා හොඳ උපදේශ අපිට බයිබලෙන් එන. බොහෝ මිනිස්සු කැමති නැහැ මේවට මූණ දෙන්න. මතක තියාගන්න. අවවාද වලට මිනිස්සු කැමති නැහැ. උපදේශ දෙනවට කැමති නැහැ. එයා කවුද මට කියන්නේ ඒවා? ඔව් ආ ඒකේ පවතින්නේ නැතුව කිව්වොත් එයා හැරිලා හයි වගේ. එතකොට කමක් නැහැ. ඔයා පවතින්නේ නැහැ නේ ඒකේ. එයා කවුද මට ඒවා කියන්නේ? ඒ වුණත් යේසුස්වහන්සේ පරිසියෝ උපදේශ දෙනකොට පරිසියෝ ගෙනාවේ විවස්ථාවයි උඹලා ඒකට කීකරු බැල්ලා උන් කරන දේවල් නොකරන්න වග බලා ගනිලා කියලා. අද දවසේ කුහකයෝ අනිත් ඒගොල්ලන්ට කුහකයෝ කියලා කියනවා. හොරා දුවනෝ අල්ලපිය හොරා කියලා. හොරා දුවන්නේ ඌ කියනවා කෑගග අල්ලපිය හොරා කියලා. බලකොට ඔයි හොරා. දැන් අද දවසේ මං ආගෙන එකෙක් කියනවා කුහකයෝ උඹලා කියලා. ඒකයි කුහකයා. ඌ කුහකයා වෙලා ඉඳගෙන අනිත්තුන්ට කියනවා කුහකයෝ කියලා. ඒ මොනවද කියලා ඕනේ නැහැ. ඔහොම යන්කො. ඔහොම යන්. ඒ ඔලුවට අපේක මං කියලා කිව්වේ. ඒවා එහෙනකොට කියන්නතු බෑ. ඒවා කියන්න ඕනේ. අපි අවවාදයක් දෙන්න යනකොට, අනුශාසනාවක් දෙන්න යනකොට හොඳට සූදානම් ගන්න ඕනේ. යාඥා කරලා යන්න ඕනේ. දැන් අද උදෑසන මගේ සහෝදරයා එන්න ඉස්සෙල්ලත් මම යාඥා කෙරුවා යාට. ධෛර්යය ලැබෙන පිණිස ස්වාමීන් වහන්සේගේ නැගිටලා හරි දේ කරන්න. ආමෙන්. ඔව් මං හිතුවා එයා ඔබාවිතා කෙරුවා කියන එකේ නවතී කියලා. නෑ ඊට පස්සේ එයා කිව්වා නෑ මං හොරකම් කෙරුවේ කියලා. දැක්කද? වසන් කරන්න බෑ එහෙම. වෙන වචන දාලා. අපේ තියෙනවනේ සෑහෙන වට්ටෝරුවක් වචන නේද? ඔව් සෑහෙන හොඳ ඒවා තියෙනවනේ කව කරගන්න පුළුවන් වචන. ඒවා කියනවා. ඒවා කියනවා. ඒ නිසා ඒවා කියන්න එපා. අපි යාඥාවට ඉස්සෙල්ලා අපි යන්න ඉස්සෙල්ලා යාඥාවෙන් සූදානම් වෙලා යන්න ඕනේ. දැන් එදා මං ඒ සහෝදරත් එක්ක කතා කරන්න යන්න ඉස්සෙල්ලා මම යාඥාවෙන් සූදානම් වෙලා ආවේ. මොකද බයිබලේ කියනවා මං ඒ වෙලාවේදී කලට සුදුසු වචනේ කියන්න ඕනේ කියලා. හිතෝපදේශයේ 25 11 12 පදවල කියනවා කලට සුදුසු වචනේ රිදී කර්මාන්තවල තිබෙන ජම්බු වගේ කියලා. රිදී කර්මාන්තයේ තියෙන ජම්බු. රිදී කර්මාන්තවල තියෙන ජම්බු වගේ ප්‍රඥාවන්ත ලෙස අවවාද කරන්න අසන කනට රන් කුණ්ඩලාභරණයක්ද පවිත්‍ර රන් ස්වර්ණාභරණයක්ද මෙනී කියලා කියනවා. එතකොට අපි කතා කරන්න ඕනේ ප්‍රවිසම් වෙන්න ඕනේ කියන වචන ගැන. කියන වචන මොනවද අපි කියන්නේ? කොහොමද මේක අපි කියන්නේ? දැනගන්න ඕනේ ඒවා. ඒ දැනගෙන යාඥාවෙන් සූදානම් වෙලා ගියාම හරි. අපිට පුළුවන් අනිත් එක්කනව විනිශ්චය කරන්න ওই විදියට. ආමෙන්. ඔව්. මතේ හතේ කියනවනේ පළවෙනි පරිච්ඡේදේ. ඉතින් ඒ නිසා අපිට අපි සතුව සාක්ෂි දෙන්න ඕනේ මේ මුණ ගැහෙන්න යනකොට. මං ඒ මගේ සහෝදරයා මුණ ගැහෙන්න යනකොට මම සාක්ෂි අරගෙන ගියේ. සාක්ෂි තිබුණා මගේ ගාව. නෑ කියන්න බෑ. මං කැලින්ම ගිය ගම කිව්ව ඔයයි. ඔයයි. එක කරේ. වැරද්ද ඔයයි කෙරුවේ. නෑ කියන්න බෑ. නෑ කිව්වනම් මං අරව පෙන්නන ඔක්කොම අරගෙන. නාදන්ට නම් දෙවියන්න්සේ කෙලිම කතා කරුවා. මේ ගමන නම් මට කතා කරුවේ වෙන ක්‍රමයකින්. මේක රෙකෝඩ් වෙලා තිබුණු වෙන තැනක් තිබුණා එතනට. තව සහෝදරයෙක් මට කිව්වා අන්න අතන තියෙනවා පාස්තේක කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ගේන උපකාර කරන අය. එතකොට අපි ඒකෙන් හොයනවා. ඒකෙන් හොයපුවම ඇත්ත නේනම් මේ වෙන්නේ. ආ ඒකයි ඒ පාස්සේ කිව්වා මේක සැලසුම් කරලා මම කෙරුවේ කියලා මේක. දැක්කද එයා කිව්වා? ඒක තමයි හරි. එයා හරියටම කිව්වා ඒ ටික. එයා ඒ ටික කිව්වේ නැත්තම් මං කියනවා. එයා ඒ කිව්වේ නැත්තම් මං කියනවා ඒක ගැන එතකොට තවදුරටත්. දැන් මං කියන්න ඕනේ නැහැ එයා කිව්වා. මම මේක සැලසුම් කරලා කරපු එකක් පාස්ට කියලා. අන්න එහෙම එන්නේ. එතකොට තමයි වට ගමනක් තියෙන ස්වාමීන් වහන්සේට. නැත්තම් නම් නැහැ පුතෝ. නැත්තම් නැහැ. මේකේ නම් යන්න බෑ. ක්‍රිස්තියානිය දීලා යන්න බෑ. අපිට දෙවියන් වහන්සේ මේ දීලා තිබෙන ඉලක්ක කරා යන්න අපිට කොච්චර නම් උදව් ඕනේද කිනේ කනාගේ? කොච්චර නම් උදව් ඕනේද ශුද්ධාත්මයෙන්? කොච්චර නම් උදව් ඕනේද දේව වචනයෙන්?
කොච්චන උදව ඕනෙද මේ පණිවිඩ ශ්‍රවණය කිරීමෙන් නේද. දෙවනාන්සිට ස්තුතියි. මේ වැහෙන්න ඇහෙන්න අපි නැවත මොක දෙවනාන්සගේ වචනය තමයි එ දෙමුහත් කඩුව. හෙබ්‍රේ පොතේ 4:12 කියන්නේ නේ ඒ දෙමුහත් දෙමුහත් කඩුව තියුණුම කඩුව දෙවනාන්සගේ වචනය. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේ නාදන් හරහා දෙවියන් වහන්සේ ඉදිරියේ මේ කරපු පාපය හෙලා දැක්කා. හෙලා දැකලා කිව්වා ඔයා මේක කෙරුවා. ඒක නිසා ඔයා මේක ගැන දැන් වන්දි ගෙවන්න ඕනේ. පාපයට මම සමාව දෙනවා. වරදට ඔයා දඬුවම් විඳින්න ඕනේ. සාධාරණයි. පාපය බැරෑරුම් ලෙස සලකන්න තීරණයක් ගන්න. ආමෙන්. පාපය කියලා කියන්නේ හරි දේ දැන දැන නොකිරීම, නොපනත්කම, ඇදහිල්ලක් නැතුව ක්‍රියා කිරීම, වචනේ උල්ලංඝනය කිරීම, සියලු මෝඩකම්. බයිබලයේ කියන්නේ පාපය කියලා. එහෙනම් ඔයා තීරණයක් ගන්න ඕනේ පාපය බැරෑරුම් ලෙස සලකන්න. ආමෙන්. ඒ තීරණ ගන්න ඔයා දුදේශන. පාපයේ මූලිකම කාරණා තමයි අකෘතඥතාවය. දැන් දාවිත් මතක් කරලා දෙනවානේ ඒ ලියවිල්ලේ. බලන්න උඹ මෙහෙම හිටියා. දෙවියන් වහන්සේ උඹව මෙහෙම ගෙනාවා. ඊට පස්සේ මෙහෙම කෙරුවා. රජෙක් කෙරුවා. උඹ ඉල්ලන ඔක්කොම දුන්නා. තව එකෙක් ඕනේ කිව්වා නම් ඒකත් මම උඹට දෙනවා. දෙවියන් වහන්සේ කියනවා තව ඉල්ලුවා නම් මම උඹට තවත් දේවල් දෙනවා කියලා. මොකටද මේ අනුන්ගේ එකක් ගන්න ගියේ? මොකටද මේ අයිති නැති වෙන කාගෙවත්යක් ගන්න ගියේ? ඒකයි දෙවියන් වහන්සේ ඇව්වේ. මොකටද ඒක ගන්න ගියේ? උඹ ඉල්ලුවා නම් මම තව දෙනවා උඹට. අකෘතඥ වෙන්න එපා. කෙලෙහි ගුණ සලකන මිනිසෙක් වෙන්න. ඔබ කොහේ හිටියත් මොනවා කෙරුවත් කෘතඥ පූර්වක මිනිසෙක් වෙන්න. කෙලෙහි ගුණ සලකන මිනිසෙක් වෙන්න. නැත්තං වාට නම් ජීවිතයක් නැහැ, ගමනක් නැහැ. පාපේ අපි කරනකොට අපි පාපේ කරන්නේ දෙවිඳුන්ට පමණක් විරුද්ධවයි. ඒකයි අපිට දාවිත් 51 වෙනි ගීතාවලිය 4 වෙනි වදන්තිය පැහැදිලිව මේක කියන. ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව පව් කළෙමි. ඔබේ ඇස් හමුවේ නපුරුව තිබෙන දේ කළෙමි. එබැවින් ඔබ කතා කරන කල සාධාරණ සේක, විනිශ්චය කරන කල ඔබ ශුද්ධ සේක. දැක දාවිත් තේරුම් ගත්ත ඇති. ඔබ වහන්සේට පමණක්ම විරුද්ධවයි මම මේ වරද කෙරුවේ ස්වාමීනි. මට සමා වෙන්න. අපි පව් කරනකොට අපි පව් කරන්නේ දෙවිඳුන්ට විරුද්ධව පළමුවෙනියෙන්ම, ඊට පස්සේ තමයි මනුස්සයාට විරුද්ධව. පාපේ ඉස්සල්ලම දෙවිඳුන්ට විරුද්ධව. වා කෙලෙහි ගුණ දන්නේ නැති මිනිසෙක්. වාට මෙච්චර සලකලා, මෙච්චර පාපෙන් වාව නිදහස් කළා, මෙච්චර සදාකාල ජීවිතයට වාව ගෙනල්ලා, කිසිම තැනක් තිබුණ නැති ඔබව දැන් තැනකට මම ගෙනල්ලා, ඔබ මෙහෙමද මට සලකන්නේ? මෙහෙමද ඔබ මට දැන් සලකන්නේ? එහෙම කරපු හින්දා අකෘතඥතාවය. අකෘතඥතාවය. පාපේ මුල අකෘතඥතාවය. මෙච්චර මං ඔබව හදා වඩා ගත්ත දරුවේ කැඩියට කැප වෙලා මට තියෙන දේ මං වියදම් කරගෙන ඔබව මෙතනට ගෙනාවා. මේකද ඔබ මටම සලකන්නේ ඒ විදිහටද? ඒකද වෙනස් යහන්නේ. අකෘතඥතාවය. හැරෙන්න. කෘතඥ වෙන්න. ඔය පාපේ බරපතල සලකන මිනිසෙක් නම් ඔය කෘතඥ පූර්වක මිනිසෙක් වෙනවා. නැත්නම් ඔය පාපේ වහගෙන යන්න හදන මිනිසෙක්. ඔයාට ගමනක් නැහැ. යන්න බෑ. ඉතින් ඒක නිසා අපිට ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන්නේ අපි පව් කරනකොට අපි දෙවියන් වහන්සේව හෙලා දකිනවා. ඒ හෙලා දැකීමේ වරදට අපි වරදකාරයෙක් වෙනවා. ඒකයි දාවිත් කිව්වේ ඔබ වහන්සේට පමණක්ම විරුද්ධයි මම මේක කෙරුවේ කියලා. හැබැයි එයා කෙරුවේ දාවිත් බාත්ෂිබාට විරුද්ධව, එයා කෙරුවේ උරියාට විරුද්ධව, එයා කෙරුවේ යාගේ අනිස්සෙනකට විරුද්ධව, එයා පව් කෙරුවේ. හැබැයි දෙවියන් වහන්සේට හරිය අවබෝධය ගේනවා. ඔබ වැරදි කෙරුවේ මට විරුද්ධවයි. මමයි ඔබ උතන්ට ගෙනාවේ. මමයි ඔබ උතන්ට ගෙනාවේ. කොහොමද ඔබ මට අකෘතඥ වුණේ මේ විදියට? පාපේ මුල අකෘතඥතාවය. අකෘතඥතාවය. ඒකින්ද පාපේ බැරෑරුම් සලකන්න ප්‍රේමවන්තේනි. දෙවියන් වහන්සේගේ කරුණාවේ ශ්‍රේෂ්ඨත්වය අපිට සම්පූර්ණයෙන්ම අගය කරන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේගේ කරුණාවේ ශ්‍රේෂ්ඨත්වය අපිට සම්පූර්ණයෙන්ම අගය කරන්න පුළුවන් වෙන්නේ පාපේ දුෂ්ටකම තේරුම් ගත්තොත් විතරයි. ඔයා පාපේ දුෂ්ටකම තේරුම් ගන්නකම් ඔයාට දෙවනාසිකේ ශ්‍රේෂ්ඨත්වය තේරුම් ගන්න බෑ. තේරෙනවද? මම දන්නේ නැහැ මම මේ කියන්නේ ඕගලන්ට. තේරෙනවද? නිදිමතද? දැන් නවත්තන්නද?
මාක්සු බරංචි දෙකේ 17 කියනවා යේසුස් වහන්සේ එයාස රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. මම පෞකාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්නට නාවෙමි ඔවුන්ට කීසේක. යේසුස් වහන්සේ ආවේ කාව කැඳවන්නද? ධර්මිෂ්ඨයන්. පෞකාරයන්. පෞකාරයන්. මහිමෙන් හීන වෙලා ඉන්න අය. එනිසා අපි ඒ වචනයත් එක්ක අවසාන කරමු. සන්තෝෂයි දැන් අවසාන කරමු කිව්වම. අපි අද බැලුවා දාවිත් නොමග ගියා දෙවියන්න්සේ ලුහු බැන්දා. නාදන් හරහා දෙවියන්න්සේ දාවිත්ගේ පාපය එළිදරව කළ දුන්නා. දාවිත් පාපෙන් අන්ධ වෙලා හිටියේ. දයාවේ අවශ්‍යතාවය දැක්කේ නැහැ. ඔයා පාපෙන් අන්ධ වෙලා ඉන්නකොට දයාවේ අවශ්‍යතාවය ඔයාට පේන්නේ නැහැ. කරුණාවේ අවශ්‍යතාවය ඔයාට පේන්නේ නැහැ. ඔයා පාපෙන් අන්ධ වෙලා ඉන්නකොට. ඒක භුක්ති විඳිනවා පාපේ ඔයා වරද. හැම කෙනෙකුම ඔයයි මමයි ඇතුළුව පව් කරලා ඒ දයාව කරුණාවෙන් දුරස් වෙලා ඒකේ අවශ්‍ය මිනිස්සු හැටියට අදත් ඉන්නේ. මම ආද මෙතන ඉන්නේ මට කරුණාව දයාව අවශ්‍ය මිනිසෙක් හැටියට. ඒ ආදරේ කරුණාව අවශ්‍ය මිනිසෙක් හැටියට මම ඉන්නේ. මම විශ්වාස කරනවා ඔබත් එහෙමයි කියලා. ආමෙන්. එනිසා දෙවියන් වහන්සේගේ කරුණාව දයාව නැතුව අපිට අයිති වෙන්නේ මරණය විතරයි. පතුල නැති වල, පණුවෙක්වත් මැරෙන්නේ නැති ගිනි විල. යේසුස් වහන්සේ සදාකාල ගැලවීම අපිට ලැබලා දෙන්න උන්වහන්සේ ආවෝ. හැබැයි පාපේ වේදනාවෙන් වාව නිදහස් කළා නම් නෙවෙයි. පාපේ වේදනාවෙන් නිදහස් කළා නැතුව සදාකාල ජීවනයක් නැහැ. කුරුසියේ නැතුව ඔටුන්න නැහැ. කුරුසිය හරහායි කිරීටය. හරිද? කුරුසිය හරහායි කිරීටය. කිරීටය කියන්නේ මොකද්ද? ඔටුන්න. ඔටුන්නට ඉස්සල්ලා කුරුසිය. නැගිටිමු සභාව අපි. ස්වාමීන් වහන්සේට ස්තුති දෙමින් නැගිටිමු.